අයිබෝන් සුබ රාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස් ස්වභාවයස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ අනුකූල අවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍යතුමන්ට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. විජේදාස රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ගමන් මඟ සමහර වෙලාවට ප්‍රතිපත්තිමය මත පදනම්ව දේශපාලන පාට ભેදයන්ගෙන් තොරව එතුමගේ ප්‍රතිපත්තිය සුරක්ෂිත කරගෙන සමහර වෙලාවට පක්ෂ මාරු කරමින් සමහර වෙලාවට ප්‍රතිපත්තිය මත පදනම්ව එතුම ගමනක් ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට අපේ රටේ අතිශයින්ම වැදගත් අමාත්‍ය ධූරයක එතුම යලිත් වරක් දිරුම් දීලා තියෙනවා. එතුම එහෙම දිරුම් දෙද්දී අපේ රටේ දේශපාලන ගමන් මගේ නිදහසෙන් මෙපිට ඉතාමත්ම සුවිශේෂී සංදේශානයක අපි නැවතිලා තියෙනවා. එකක් ආර්ථික අර්බුදයක් අභියස දේශපාලන අර්බුදයන්ගේ චලනයන් මත විධායකයේ වෙනස් වුණා. ඒ විධායකයේ වෙනස් වීම තුළ සමහර වෙලාවට රටේ බොහෝ දෙනෙකුගේ විවේචන තියෙනවා, යෝජනා තියෙනවා, සමහර වෙලාවට සාධනීය කාර්යකාරණා එළි දැක්වෙනවා. කොහොම නමුත් නව විධායකයක් බලයට පත් වුණා දේවරොන්දා අතිගරු ජනාධිපතිවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන්. කොහොම නමුත් කැබිනට් මණ්ඩලයකුත් පත් වුණා. ඒ වගේම තමයි මේ වෙලාවෙත් අරගලකරුවන් යම් ආකාරයක අපේ රටේ දේශපාලනයේ හැරවුමක් සටහන් කළ ඔවුන් සටහන් කරනවා ලබනව 9 වෙනිදාත් පාරට බහින ලෑස්ති මේ ඇවිලෙන ජනාධිපතිවරයාට ගෙදරට යන්න කියලා. සමහර වෙලාවට ඔවුන්ගේ අපේක්ෂාවන්තාව මුදුන්පත් වෙලා නැති හැඩයි. හැබැයි මේ යන ක්‍රමය තවත් එහාට යන්න බෑ. මේ අස්ථාවරත්වය තුළ රට ඉදිරි ගමන පිළිබඳ වෙන අපැහැදිලිතාවය තවත් අපැහැදිලි කරන්න බැරි නිසා යම් ආකාරයක නෛතික රාමුව ඇතුලේ යම් ක්‍රියාමාර්ග ගන්න ආකාරයක් අපිට ආණ්ඩුව පැත්තෙනුත් දකින්න හැකියාව ලැබෙනවා. කොහොම නමුත් මෙවන් පසුබිමක අපි සූදානම් රංජන් රාමනායක මැතිතුමන්ට ජනාධිපති සමාව දීම පිළිබඳව වෙන කාරණාව ළඟත් නවතින්න මම කැමති මුලින්ම ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමා ආපු දේශපාලන ගමන් මඟ ඇතුලේ ඔබතුමා නවතින්න ඕන තැනද දැන් නැවතිලා තියෙන්නේ නැත්නම් සමහරලාට මෙතනිනුත් වෙනස් වෙයිද? මෙහෙමයි, මට යා යුතු ඉලක්කය, යා යුතු තැන කුමක්ද කියලා මගේ න්‍යාය පත්‍රේ නැති නිසා මට ඕන විදිහකට තීන්දුව తీරන ගන්න අයිතියක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අරමුණක් නැහැ කියලාද? නෑ, අරමුණ බොහොම පැහැදිලි. හොඳ අරමුණක් තියෙනවා. හැබැයි ඒ අරමුණ සාක්ෂාත් කරගන්න වෙන්නේ අවශ්‍ය වෙන්නේ රට වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙවෙයි. ඒකයි මම කිව්වේ මගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ. දේශපාලනය කියන එක හැමදාම වෙනස් වෙමින් ගලාගෙන යන දෙයක්. අවස්ථානුකූලව මේ මොහොතේ රටේ සුරක්ෂිතභාවය, ජනතාවගේ සුරක්ෂිතභාවය, අයිතිවාසිකම වෙනුවෙන් හැමදාම මම මගේ හෘද සාක්ෂියට එකඟව විතරයි තීන්දුව අරන් තින්නේ. ඒක නිසා ලංකාවේ සිටපු සියලුම ජනාධිපතිලාගේ, සියලුම අගමැතිවරුන්ගේ දැඩි කෝපයට පාත්‍ර වෙච්ච කෙනෙක් මම. ඒ එකම ඒ කිසිම දෙයකින් සැලුනේ නැති කෙනෙකුත් තමයි මම. විජේදාස රාජපක්ෂ මහත්මයා, මේ ප්‍රශ්න මට ඔබතුමාගෙන් පිළිතුරු මහන්න වෙනවා. මම කැමති ඔබතුමා උත්තරයක් දෙනවා නම්. ඔබතුමා 2015 යහපාලන ආණ්ඩුව ඇතුලේ දැඩි ප්‍රතිවිරෝධයකට ගොදුරු වුණා. එක් පැත්තක ඔබතුමා ඍජුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව විවේචනය කළා. එතනින් පස්සේ ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ චන්ද්‍ර කඳවුර ඇතුලේ ඔබතුමා ස්ථාවර වෙනවා යලි පාර්ලිමේන්තු ප්‍රවේශයක් වෙනුවෙන්. ඔබතුමා පෙනේ ඔවුන් වෙනුවෙන්. ඔබතුමා ඔවුන් වෙනුවෙන් පෙනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමා ටික දවසක් යනකොට යලි පිටුපාන්න පටන් ගන්නවා. ඊපස්සේ දැන් අනෙක් පැත්තෙන් ආපහු ඇවිල්ලා අර ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ ඔබ අධිකරණ ඇමතිවරයා වෙලා ඉන්නවා. දැන් ඔබතුමා යන අරමුණට ලබාගත යුතු නායකත්වයේ පිළිබඳව යම් ආකාරයක අපහැදිලිතාවයක් තියෙනවානේ. මෙහෙම ඒකේ පසුබිම ගැන ඊටම කෙටියෙන් මම සඳහනක් කරේ නැත්නම් ඒ පිළිබඳව මම දෙන උත්තරේ සාධාරණ නැහැ. සෝකුවක් අයට ඒක පිළිගන්න බැරි එකක් වෙනවා. දැන් 2004 මම පාර්ලිමේන්තුවට යන්නේ ඡන්දෙ ඉල්ලලා නෙවෙයි. මට 2000 ඉඳලා මට 1989 මැතිවරණේ කාලේ තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මගේ ආසනේ මුල්කිරිගල ආසනේ තරඟ කරන්න අවස්ථාව ලබා දුන්නේ. ඒක මම ප්‍රතික්ෂේප කරා, මට අවශ්‍ය නැහැ කියලා. 2000 චන්ද්‍රිකා මැතිණිය මට ලබා දුන්නේ අත්තනගල් ආසනේ. ඒකත් මම බාරගත්තේ නැහැ. 2004 මැතිවරණේ එතුමිය මට බාර දුන්නේ කෝට්ටේ ආසනය ඒකත් මම බාරගත්තේ නැහැ. ඒතර 2004 මැතිවරණ ඉවරලා අවසානයේ මාසයකට විතර පස්සේ තමයි එතුමේ මට කැබිනට් ඇමති තනතුරත් මන්ත්‍රී ධූරයත් හිටපු අඩියේ අඬ ගහලා වහාම මේක බාර ගන්න කියලා ආරාධනා කරේ. ඒ අවස්ථාවේ තමයි මම බොහොම අමාරුවෙන් එතුමේ එකඟ කරගත්තේ. එතුමේ බල කරපු නිසා මම මන්ත්‍රී ධූරය ගන්නවා. හැබැයි ඇමතිකම එපා කියලා. ඊළඟට මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට එන වෙලාවේ ඊට කලින් ඔහුට නාම යෝජනා දීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබුණා. චන්ද්‍රිකා මැතිණිය 100%ක්ම මහින්ද රාජපක්ෂ ගේනවට විරුද්ධතාවයක් තිබුණා. නමුත් අපි ඒ වෙලාවේ කල්පනා කෙරුවා කණ්ඩායමක් මම මංගල සමරවීර වගේ කණ්ඩායමක් අපි කල්පනා කරා යුද්ධයක් තියෙන වෙලාවේ ස්ථාවර ආණ්ඩුවක් හදාගෙන හොඳ නායකයෙක් ඕන ප්‍රභාකරන් වගේ සිංහල ප්‍රභාකරන් කෙනෙක් වගේ හිටියෙක් හොඳයි කියලා පිහිටුවා. ඉතින් අපි ඒ කාලේ කල්පනා කරා මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට හිටියේ. ඒතකොට එතන ලොකු සටනක් කරලා තමයි එතුමාට අපි අපේක්ෂකත්වය අරන් දුන්නේ. ඒතකොට එතුමා ජනාධිපතිත් කරා. හැබැයි ආණ්ඩුවේ මම ඇමතිකම් ප්‍රතික්ෂේප කරා. නමුත් අවසානයේදී එතුමා මට දැඩි ලෙස ඉල්ලීම් කරපු නිසා බැංකු සංවර්ධන ඇමතිකම මම බාරගත්තා. හැබැයි මාස 5ක් යනකොට මම දැනගත්තා මේ කිනියන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි කියලා. මම එතනින් එළියට ආවා. ඊට පස්සේ කෝපකාරක සභාවේ ඉඳගෙන රටේ වංචා දූෂණය ඉතා විශාල වශයෙන් වෙන නිසා ඒවා හෙළිදරව් කරලා කෝප වාර්තා දෙකක් ඉදිරිපත් කරපු ගමන්ම පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙකේම වෛරයට මම පාත්‍ර වුණා. අවසානයේදී ඒකේ ප්‍රතිඵල හුඟක් අපි ලබා ගත්ත අධිකරණය මගින් ওই රක්ෂණ සංස්ථා වැපළු රෝල වගේ දේවල් අවසානයේදී ඒ පක්ෂයෙන් මාව ඉවත් කරන්න කටයුතු කරා. එකම හේතුව දූෂණ හෙළිදරව් කිරීම සහ දූෂිතයන්ට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ගැනීම. එතකොට මම එතනින් දේශපාලනින් සමුගත්තා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2010 දිගින් දිගටම කරපු ඉල්ලීම් අනුව මම එතුමාගේ ජාතික ලැයිස්තුව ප්‍රතික්ෂේප කරලා තමයි කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරේ. 2010 2015 දෙකෙන්ම මම තරඟ කරා. ඒතර 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කවදාවත් ජනාධිපති අපේක්ෂකයා වෙන්න බෑ මම කටයුතු නොකරන. මොකද එදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය 80ක් 90ක්ම මෛත්‍රීපාල මහත්තයා ගේනවට විරුද්ධ වුණා. නමුත් මම දැඩි ලෙස පැය ගානක් තර්ක කරලා පෙන්නලා දුන්නා. ඒ වෙලාවේ අපිට සාමූහිකව එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවක් හදන්න නම් මේක කරන්න ඕන කියලා බොහොම අමාරුවෙන් තමයි මේ තීරණයට තල්ලු කරගත්තේ. ඒ අනුව තමයි අපි යහපාලන ආණ්ඩුව හැදුවේ. ওই යහපාලන වචනේ මම අපේ මේ දේශ කියන්නේ අපේ ජනමාධ්‍යයට යහපාලන වචනේ මේ සමාජගත කරේ මම. ඒක තමයි 2007 මං කෝප වාර්තාවෙන් පස්සේ මේ good governance කියන concept එක දිගින් දිගටම කතා කරලා ඒක අපි සිංහලයට ඒ කාලේ යහපාලනයක් කියලා වචන එහෙම යොදපු එකක් නෙවෙයි. දැන් ඒ මාතෘකාව දාගෙන තමයි අපි ආවේ. ඒ යහපාලන සමාජයට අපේ පූජ්‍ය සෝබිත ස්වාමීන් වහන්සේ එකතු කෙරුවා සාධාරණ සමාජිකව. එතකොට ওই දෙකේ සංකල්පයක් විදිහට තමයි පොදු අපේක්ෂකයා ගෙනාවේ. හැබැයි ගෙනල්ල ඒ ආණ්ඩුවේ මට ගැටලුවක් තිබුණේ නැහැ. මම අමාත්‍යංශ 6ක හෝ 7ක තනතුරු දැරුවා. හැබැයි හම්බන්තොට වරායේ ප්‍රශ්නේ එනකොට ඒක මගේ හිතට එකඟව ඒක මම ගෙනාපු ජනාධිපතිද මම ආදරය කරන පක්ෂද කියන එක නෙවෙයි එතෙන්දි වැදගත් වෙන්නේ මගේ රට. ඒ වෙලාවේ ඒ හම්බන්තොට කිවිසුනට මම විරුද්ධ වුණා. දැඩි ලෙස කිව්වා මාව ඇමති ධූරයෙන් ඉවත් කරනවා. මං ගියා මට ඇමති ධූරය ලොකු නෑ. මගේ හෘද සාක්ෂිය මට මගේ රටයි ලොකුයි. මාව ඉවත් කරා. මම ඒක සාදරයෙන් පිළිගත්තා. දැන් අද මේ හම්බන්තොට මේ වරාය දීපේකේ ප්‍රශ්නේ දැන් අපි අද කතා කරනකොට අපි අද විශාල ජාත්‍යන්තර උගුලක අර්බුදයකට ඉර වෙලා චීනෙන් එනව නැවක් හම්බන්තොට වරායට ඉන්දියාව කියනවා කියන එතුල් වෙන දුන්නොත් අපිට ලොකු ප්‍රශ්නයක්. අපිත් අතාරින්නේ නැහැ කියන මට්ටමේ ඉන්නවා. ඉතින් මේ දේ වෙනවා කියලා මම කැබිනට් මණ්ඩලයේ 2017 අගෝස්තු මාසේ 13 වෙනිදා මාව නිරපදිත කියලා තමයි ආවේ. මේ දේවල් හැමදේම දැන් වෙමින් පවතිනවා. එතකොට දැන් වර්තමානයේ ප්‍රශ්නේදී යහනකොටත් මෙතනත් සම්බන්ධතාවයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිනිච්ච ක්‍රමවේදය පිළිබඳව මම තමයි ඉස්සරලම විවේචන කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම එතුමා පී.බී. ජයසුන්දර පත් කරනකොට, කබ්‍රාල්ව පත් කරනකොට, කැබිනට් එකේ යම් යම් ඇමතිවරු පත් කරනකොට මම දැනගෙන හිටියා එතුමාට යන්න පුළුවන් දුර අවුරුදු 2යි කියලා. එතුමා දිවුරුන් දීලා සතියක් යනකොට මම මාධ්‍යට ඇවිල්ලා එතුමාගේ කාලය අවුරුදු 2ට සීමා වෙනවා කියලා. ගිය නොවැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ ඔබ දකින්න නැති මේ වගේ මාධ්‍ය සාකච්ඡාවලට මම ඇවිල්ලා කිව්වා 2022 අප්‍රේල් මාසේ මේ ආණ්ඩුවට පන්නන්න බෑ. විශාල වශයෙන් ආර්ථික පීඩනයකට ජනතාව ලක් වෙනවා. ජනතාව පාරට බහිනවා, රෞද්‍ර වෙනවා, ප්‍රචණ්ඩ වෙනවා. හමුදාවට පොලිසියට පාලනය කරගන්න බෑ. පාර්ලිමේන්තුවේ බලය උඩු යටිකුරු වෙනවා කියන එක මම පැහැදිලිව කිව්වා. තාමත් මේ මාධ්‍ය YouTube වල තියෙනවා ඒවා. එතකොට ওই තත්ත්වය දැනගෙන හිටපු නිසා තමයි අප්‍රේල් මුල සතියේ මම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළේ සාර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් හදන්න කියලා. සති ගාණක් සාකච්ඡා කරා, කිසිදු දේශපාලන පක්ෂයක සහයෝගයක් ලැබුණේ නැහැ. අන්තිමට කතානායකතුමා ඒක මට ආපහු බාර දුන්නා. සාර්වපාක්ෂික ආණ්ඩුව හදන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ කියලා තර්ක ගෙනාවා. ඒ වෙලාවේ තමයි අපි කිව්වේ ජනාධිපතිවරයාට ගිහිල්ලා අපි 41 කණ්ඩායමක් ස්වාධීන වෙලා විපක්ෂයටත් ගිහිල්ලා අපි කිව්වා මේක බාර දෙන්න විපක්ෂයට. එතුමා විවෘත ආරාධනා කරා, විපක්ෂ බාර ගත්තේ නැහැ. අපි විපක්ෂයට කිව්වා අපි 41 සම්බන්ධ වෙන්නම්, අපිට ඇමතිකම් ඕන නිසා නෙවෙයි, මේ ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවක් හදමු. විපක්ෂ බාර ගත්තේ නැහැ. එතකොට තමයි අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ කැමැති කෙනෙක් පත් කරන්න කියලා. ඒ යෝජනා කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම මමත් යෝජනා කරා. මම අන්න එතනින් මම නවත්තනවා. දැන් ඔබතුමා දැන් කොහොම හරි ඒ විධායකය ළඟ ඔබතුමා දැන් අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වෙලා ඉන්නවා. එතනින් එහාට කරන කාර්යභාරය අපි කතා කරමු. ඊට කලින් දැන් ඔබතුමා ආපු දේශපාලන ගමන් මගේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟින් අයින් වෙන්න මෙන්න මේ හේතුව නිසා. යහපාලනයේ ආණ්ඩුවෙන් අයින් වෙන්න මෙන්න මේ හේතුව නිසා ප්‍රමුඛ ඔබතුමා සඳහන් කළ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කාරණාව. ඊට පස්සේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ යහපාලන ආණ්ඩුවෙත් එතනත් ඔබතුමාලා අතර යම් ආකාරයක ගැටුමක් තිබුණනේ. දැන් ඔය ඔබතුමා අපේ රට කරවපු මේ අංශ දෙකේම ඔබතුමා ස්ථාවර වෙලා හිටියා. අමාත්‍ය දූර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙත් මාස 5කට හරි ඔබතුමා දැරුවනේ. දැන් මේ ආණ්ඩුවෙත් පහුගිය ආණ්ඩුවෙත් ඔබතුමා අමාත්‍ය 7ක විතර වගේ හිටියානේ. එතකොට දැන් ඔබතුමා ආපහු අමාත්‍ය දූරය බාරගෙන දෙන්නේ අර එපා කියපු සහ සමහරලාට ඔබතුමාගේ හදවතට එකඟ නැති තීන්දුව తీරන ගත්ත නායකයෙක්ගේ රජයක. ඒ ඔබතුමාට ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔය බාරගත්ත අමාත්‍ය ධූරයේත් හිතට එකක වැත්තටම කරන්න පුළුවන්ද? දැන් ඔබතුමා මේ ගත්ත අමාත්‍යංශ ලොකු කාර්යභාරයක් තියෙනවා. රටේ ඉදිරියේ වරද්දපු තැනක ආය නැවතිලා ඉදිරියේ નિවර්ධි කරයි කියලා ඔබතුමාට හිතන්න පුළුවන්. දේශපාලනයේදී පුජ්‍යල සාධක එච්චර අපිට වැදගත් නැහැ. දැන් ඔබට මතක ඇති මාව අස්කිරුවේ 2017 අගෝස්තු මාසෙනේ. මාව අස් කරලා මාස 6ක් යනකොට මාව අස් කරපු මෛත්‍රීපාල ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති මට ආපහු ආයාචනා කරා කරුණා කරලා අපිට ගැටලු තියෙන අමාත්‍යාංශ දෙකක් තියෙනවා මේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශي සයිටම් ප්‍රශ්නෙට අපේ විශ්වවිද්‍යාල අකර්මණ්‍ය වෙලා තිබුණ අවුරුදු 3ක්. සයිටම් එකේ ළමයි 950 ගානකට අධ්‍යාපනය නැතුව අවුරුදු 3ක් තිස්සේ මානසිකව කඩා වැටිලා සමහර සියදි විහානි කරගන්න තීන්දුව කරපුවා හිටියා. මේ සයිටම් ප්‍රශ්න විසඳලා දෙන්න කිව්වා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශේ බරපතල ප්‍රශ්න තිබුණා. අපේ ලෝක උරුම 8න් 3ක් රතු ලැයිස්තුවට දාලා කපා හරින්න. රංගිරි දඹුල්ල, ගාලු කොටුව, සිංහරාජ මේ ටික විසඳලා දෙන්න කියලා. ඉතින් දිගදිගටම දැන් මාව එපයි කියලා එළියට දාපු ජනාධිපති අගමැති මට අඬ ගහලා කිව්වනම් ඒ දෙන්නව බේරගන්න ආණ්ඩුව ඇමතිකමක් ගන්නයි කියලා මම කවදාවත් යන්නේ නැහැ. හැබැයි මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ටික මට විසඳලා දෙන්නයි කියලා ආරාධනා කරපු නිසා සයිටම් ප්‍රශ්නේ පැය 24න් සියලු උත්තර සපයලා සති දෙකක් යනකොට පනතකුත් සම්මත කරලා ඒ ප්‍රශ්න විසඳුවා. දැන් එතන සමහරලාට ඔබතුමා අයින් වෙන්නේ ඔබතුමා කියනවා දැන් ඔව් බේරන්න නෙවෙයි ඔබතුමා ආපහු ආවේ කියලා. ජිලෝ බේරන්න. ඒක තමයි. ඒ පාවා දීමට කවදාවත් මන් දායක වෙලා. හැබැයි දැන් ඔබතුමා අධිකරණ අමාත්‍ය ධූරේ බාරගෙන ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බාරගන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන්න නෙවෙයිද එතකොට? නෑනේ. එතුමා දැන් මේ දෙවනි වතාවටනේ මේ බාරගත්තේ. දැන් ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් මම අධිකරණ ඇමතිකම ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ ලංකාවේ මං විතර විවේචනය කරපු කෙනෙක් නැහැ. හැබැයි එතුමා මං එතුමාට විවේචනය කරපුවව නොදැන නෙවෙයිනේ මට අඬ ගහලා දුන්නේ. එතකොට එතුමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා අගමැති වෙන ගමන් සතියක් තිස්සේ මගෙන් ඉල්ලීමක් කරා මේ දෙන්නම මේ වෙලාවේ රටේ ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම අපිට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට යන්න තියෙනවා කරුණා කරලා උදව් කරන්න මේකට මං උදව් කරන්න. හැබැයි ඒගොල්ලෝ කිව්වේ එහෙම නෙවෙයි කරුණා කරලා වගකීමක් බාරගෙන අමාත්‍ය ධූරයක් බාරගෙන උදව් කරන්න කියලා. ඊට පස්සේ මම ඒක බාරගත්තා. එතකොට මේ දෙන්නම මාත් එක්ක විශාල වශයෙන් ගැටුම් ඇති කරගත්ත දෙන්නෙක් නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙන්නාගේ මූණු මට කැතට පේන නිසා රටට මගෙන් දෙන්න පුළුවන් දායකත්වේ නොදී මම පැත්තකටලා ඉන්නවද? වඩා සුදුසු ක්‍රමය ඒකද? එහෙම නැත්නම් ඒ සාධක දෙක එහෙම තිබුණත් රට වෙනුවෙන් මගෙන් කෙරෙන්න ඕන යුතුයකම කියන්නේ මට කළ හැකි දේ තියෙනවනේ. කරන්න බැරි දෙයකට නම් මං ගිහලා අත පුච්ච ගන්නෙ නෑ. කරන්න පුළුවන් දේ නොකර ඉන්න එක මං රටට ජනතාවට යුක්තිය සාධාරණ ඉෂ්ට කිරිල්ලක්. එතකොට එතෙන්දී දේශපාලන දෙන පොදු සාධකයේ තමයි තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම මාව කොළඹ දිස්ත්‍රික්කයේ 1,21,000ක් ජනතාව ඡන්දය දීලා පත් කරගත්තේ ඔය පුජ්‍යලොත් එක්ක හැපි හැපි රණ්ඩු කර කර ඉන්නත් නෙවෙයි. රටට මගෙන් කෙරෙන්ඩෝන සේවය කරන්න කිය ොද සමාරලට එතන ගෝටාබේ රාජපක්ෂ මහත්තයට ශුද්ධ ඡන්දායිතයක් තිබුණ 69 ලක්ෂය තිබුණ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට වර්තමාන ජනාධිපතිතුමාට එහෙම ඡන්ද පදනමක් තිබුණේ නැහැ. එතුමා ජාතික ලැස්තුවෙන් ඇවිල්ලා යම් ආකාරයක ව්‍යවස්ථානුකූලව දැන් විධායක ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉන්නවා. අර ශුද්ධ ඡන්ද පදනමක් තිබුණු ඡන්දායිතයක් තිබුණු ගෝටාබේ රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයට ජනාධිපතිත්වයේ යටතේ කරන්න බැරි වෙච්ච කාර්යභාරය ඔබ ඔය කියන අමාත්‍යංශය ඇතුළෙම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ විධායක ජනාධිපති ධූරය ඇතුළේ ඔබට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද ගරුවමිතුමා? මම කරලා පෙන්නනවා තව සති කීපයක් යනකොට ඒකේ ප්‍රතිඵල ලැබෙවි. හැබැයි ඔබතුමාට යහපාලන ආණ්ඩුවේ දීගෙන ආපු 19 වන සංශෝධනය ඇතුළේ ඔබතුමාට කරන්න පුළුවන් උනේ 3-1. ගෙරෙල්ලවලා මේ 19 බලාත්මක කරන එක විතරයි. එතනින් මෙහාට දෙවෙනි ස්ටෙප් එකේ තුන්වෙනි ස්ටෙප් එකේ යනවා කියන මැතිවරණ ක්‍රමය සහ ඊට ආසන්න කාරණා ටික ඔබතුමාට කරගන්න බැරි වුණා. ඔබතුමාට යන්න වුණා. දැන් ඔබතුමා කරලා පෙන්නනවා කියලා කිව්වත් මේකත් කරන්න පුළුවන් වේද? නෑ 19 කියන එක ඔබට මතක ඇති පාර්ලිමේන්තු ඉතිහාසයේ කුඩා මාණ්ඩුවනේ අපි හැදුවේ. අපිට හිටියේ එක්සත් ජාතික පක්ෂයට 41යි. මෛත්‍රීපාල මැතිතුමා අරගෙන ආව 6 දෙනෙක් മന്ത്രിලා. අපි 47යි. එතකොට මේ රටේ 3/2ක බලයේ තියෙන ආණ්ඩුව වලටවත් කරගන්න බැරි වුණා. 19 වෙනි සංශෝධනය අපි සම්මත කරානේ. ඊළඟට ඔබට මතක ඇති අවුරුදු 30 40කට කලින් හදපු ආයුෂද ප්‍රතිපත්ති පනත මේ 47 දෙනාගේ ආණ්ඩුව අපි සම්මත කරානේ. ඊළඟට අවුරුදු 20කට විතර කලින් හදලා තිබුණ තොරතුරු දැනගැනීමේ පනත අයිතිය අපි සම්මත කරානේ. ඊළඟට සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ඒක අපි කරා. ඒ කියන්නේ මේ රටේ ජනතා හිතවාදීම අනපනත් ටික විප්ලවීය වෙනසක් කෙරුණේ ඒ දිනසී ආණ්ඩුවේ. ඊළඟට මේ මැතිවරණ ක්‍රමය අපි හැදුවා. ඒක හදලා 20 වෙනි සංශෝධනය නමින් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැබැයි එතෙන්දී ජනාධිපතිවරයා අපි එකඟතාවයක් තිබුණා. සමහර ප්‍රගතිශීලී අදහස් තිබුණ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් එක්ක අපි එකඟතාවයකට ඇවිල්ලා හිටියා. පාර්ලිමේන්තුව විසිරවන්නට කලින් 20 වෙනි සංශෝධනය සම්මත කරනවා කියලා. ඒ 20 වෙනි සංශෝධනය සම්මත කරා නම් අද ඔය පාර්ලිමේන්තුවේ 225ම එපා කියන මතයට ජනතාව තල්ලු වෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රශස්ත මැතිවරණ ක්‍රමයක් යටතේ තරුණ ප්‍රජාව, කාන්තා නියෝජනයේ වෘත්තිකයන් වියතුම් පාර්ලිමේන්තුවේ මීට වඩා සංවිධිය හොඳ සංකලනයක් තියෙන්න ඉඩ තිබුණා. හැබැයි ඒක මට වළක්වා ගත නොහැකි කාරණයක් දිනසිය ආණ්ඩුවේ ඒ පනත සම්මත කරගන්නට පෙර අපි කිසිවෙකුගේ දැනීමකින් තොරව මහරෑ 12ට පාර්ලිමේන්තුව විසිරෝලා හැරියා. ඒ විසිරෝ හැරීමේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒක අපිට ගේන්න බැරි වුනේ. ඔබතුමා විශ්වාස කරනවද මම මේක කරලා පෙන්නනවා කියලා කිව්වට සමහර වෙලාවට ඔබතුමා ඔය ගේන්න හදන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුළේ 21 ගේන්න හදනවනේ ඔබතුමාලා. ඔව්. ඒකත් ඔබතුමාට ස්ථාවර විදිහට ගෙනලා මේ රටේ පැල කරන්න පුළුවන් වෙයි කියලා මේ තියෙන පරිසරය ඇතුළේ නෑ අත්ත වශයෙන්ම ඒක කරන්න පුළුවන්. ඒකෙන් මම මේ කරලා පෙන්නන වෙයි කියපු එකෙන් මම පෙන්නන්නේ මගේ ශක්තියක් නෙවෙයි. මම පෙන්නුවේ ජනතාවගේ ශක්තිය. මොකද මන් දන්නවා මේ වෙලාවේ ජනතා අපේක්ෂාව මොකද්ද කියලා. දැන් එදා අපි බොහොම අමාරු වෙන්නේ යාන්තමින් 113 හදාගෙන ආණ්ඩුව හදාගත්තේ මේ 19 ගෙනාවට පස්සෙත්. ඒතර 19 ගේන වෙලාවේ තිබුණේ අපිට 41යිනේ 47යි. හැබැයි අපි ඡන්ද 215ක් ගත්තනේ. ඇයි 215 ගත්තේ කොහොමද? ඒ 215ක් පාර්ලිමේන්තු മന്ത്രിලාගෙන් අපි ඡන්දේ ගත්තේ ජනතාව තුල මතයක් අපි හදලා තිබුණා මේක රටට ජනතාවට හිත කරයි කියලා. ඒතර ජනතාවට හිත කර පනතක් ගෙනල්ලා කවුරු හරි മന്ത്രിවරයෙක් මහජන නියෝජිතයෙක් ඒකට විරුද්ධ වුණොත් ඒකේ ආනුෂංග භුක්ති විඳින්න වෙනවා ඒ මහජන නියෝජිතයාට. ඒ මතේ රටේ තුල පැල කරපු නිසා තමයි නැතුව මේ අපි 47 දෙනාගේ ශරීර සෞඛ්‍යය හොඳයි අපේ පෞරුෂය හොඳයි කියලා අපේ හයිය පෙන්වලා කරපු දෙයක් නෙවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට කරේ. මහජන මතය ඉස්සරහට දාලා දැන් මේ 19 මේ 22 මම හදලා තියෙන්නේ අර එදා 19 හැදුවා වගේ කාටවත් විරුද්ධ වෙන්න බැරි විදියට. එහෙම විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වෙන පුජ්‍යලයා මම දන්නවා ස්ථිර වශයෙන්ම ජනතාව උනන් කරනවා ජනතා ද්‍රෝහියෙක් ලෙස. හැබැයි ඔබතුමා 19 කියනකොට මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එක්කෙනෙක් විරුද්ධ වුණා සරත් වීරසේකර මහත්තයා. හැබැයි ඊට පස්සේ මේ ඔබතුමා නොදන්න දේවල් නෙමෙයි අන්තර්ජාලයේ තියෙන ගන්න ඔබතුමා ආණ්ඩු පෙරළුණාට පස්සේ ඔබතුමා බැනුම් අහපු තරම් බැනුම් අහපු කෙනෙක් නැති තරම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇතුලේ. ඒක සාධාරණයිනේ. ඒක සාධාරණයි. හේතුව මොකක්ද දන්නවද? ඒ කියන්නේ ඒක ඇතුලේ වැරදි තිබුණාද බැනුම්කට තමයි. ඒක නිසා නෙවෙයි. මම බැනුම් අහපු එක සාධාරණයි කියලා කියන්නේ දැන් 18 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනේ. ඒක ගෙනාවේ ජනාධිපති ඒකාධිපති එක් කරන්නනේ. ඒක නිසානේ මහින්ද මහත්තයාට අවුරුදු 6කට ආපු කෙනා අවුරුදු 4න් ගෙදර ගියත් ඒක නිසානේ. හැබැයි ඒක කතෘ අඥාතයිනේ. කාටද බනින්නේ? ඊට පස්සේ මහින්ද ගෝඨාභය මහත්තයා 20 ගේනකොට මං කියන්නේ ඔබතුමාට අවුරුදු දෙකක් තව යන්න බෑ කියලා මේක ගෙනාවොත් ගියේ නෑනේ අවුරුදු දෙකමාරේනේ එකෙන් පස්සේ ගියේ. එතකොට ඒකෙත් කතෘ අඥාතයිනේ. කාටද බනින්නේ? හැබැයි 19 කතෘ ඉන්නවනේ. ඉතින් බනින්න පුළුවන්. ඒක මං කිය සාධාරණයි. මොකද බනින්න කෙනෙක් ඉන්නවනේ. හැබැයි එතන කිව්වෙත් විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථා ගැටයක් ගහන්න යනවා තමයි කියලා මේ. ඒක ඇතුලේ සමහරලාට විධායකයේ තියෙන බලතල කප්පාදු කරලා ව්‍යවස්ථාදායක සභාව හැදුවට පස්සේ ඒකේ සංයුතිය සම්බන්ධයෙන් තියෙන බරපතල ගැටලුවත් එක්ක ආණ්ඩුවක් નિවර්ධිව යන්න බෑ කියන කාරණේ සම්බන්ධයෙන් යම් ආකාරයක චෝදනාවක් තිබුණා. වර්තමානයේ සම්මුතිය ආණ්ඩුව ඇතුළත් ඒ සම්බර්තාවේ ගිලිහිච්ච තැන් පිළිබඳව සාකච්ඡා කළානේ. ඒක තමයි වැදගත්ම තැන. කාට හරි කියන්න පුළුවන් නම් මම ඕනම විවෘත සංවාදයකට එන්න තවත් ලෑස්තියි. ඒ ආණ්ඩුව ඇතුලේ ගැටුමක් ඇති වුණානේ. යාගන්න බැරි ගැටුමක් ඇති වුණා. දැන් ඔක පාස්කු ප්‍රහාරය සම්බන්ධව පවා ඕගන කතා වුණා. ඇයි එහෙම උනේ? කාට කවුරු හරි කියනවා නම් මේක 19 වැරද්දක් නිසා කියලා උනේ මම ලැස්ති ඒක ගැන තර්ක කරන්න. ඒ දැන් අපේ රටේ විධායක ජනාධිපති ධූරයේ අහෝසි නොකර විධායකයේ බලය පාර්ලිමේන්තුවට ගෙනලා යම් ආකාරයක තුනී කිරීම නෙවෙයි එතන ගැටුම ඇති වෙන්න හේතු බවට පත් උනේ. ඒකට කියන්නේ තුනී කිරීම නෙවෙයි ඒකට කියන්නේ තුලනය කිරීම. එතකොට තුලනය තමයි අවශ්‍ය වෙන්නේ. අපි තුලනය කරා නම් ඉතින් ඕක සමගිව යන්න පුළුවන්කමක් තියෙන බෑ. බලයෙන් බලයේ යමකට සංවර්ධනය වීමක් තිබුණා. එතන තමයි වැරද්ද තියෙන්නේ. සමගියෙන් යන්න ඕන දැන්. සමගිය කියන එක නීතියෙන් තීන්දුව කරන දෙයක් නෙවෙයිනේ. ඒ සමගිය කියන එක හදාගන්න දේශපාලඥයන්ට පරිණතභාවයක් තියෙන්න ඕන. එතකොට විධායක ජනාධිපතිවරයාට අපි බලතල සම්පූර්ණයෙන් කප්පාදු කරේ නෑනේ. දැන් මම ඕක පිළිබඳව ඔය විධායක බලතල නෑ 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 කියලා කියනකොට මම පත්තරයට ලිපියකුත් ලිව්වා පළ වුණා. ඒකෙදිත් මම කිව්වේ විධායක බලතල අපි අඩු කරා වුණාට මේ තියෙන විධායක බලතල ඇතුලේ ඒ විධායක ජනාධිපතිවරයාට ඕනෑ නම් ලෝකෙ හිටපු බුද්ධිමත්ම රජුරුවනේ සොලමන් රජුරුව. එයාට සොලමන් රජ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය බලතල එක්ක. ඒ කියන්නේ ඔබතුමා කියන 19 ඇතුලේ හිල් තියලා තිබ්බා. 19 ඇතුලේ මම කියන්නේ. ඒක න 19 ඇතුලේ හිල් තියලා තිබ්බා ඔබතුමා. හිල් නෙවෙයි. හිල් නෑ. හිල් නෙවෙයි. සාධාරණ ලෙජිටිමේට් රයිට්ස් ව්‍යවස්ථාපිත අයිතිඥයන් එක්ක. ඒ කියන්නේ ඊළඟට ලෝකේ හිටපු ධාර්මිකම රජුරෝනේ ධර්මාශෝක අධිරාජ්‍ය. ධර්මාශෝක අධිරාජ්‍ය වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පන්සල් වටේ කම්බි ගාලා තමන්ගේ ආරක්ෂාව තමන් විසින් බලාගත යුතුයි කියලා කියපු ජේ.ආර්. ජයවර්ධන කෙනෙක් වෙන්නත් එතන බලතල ප්‍රමාණවත්. එහෙමත් නැත්නම් ඕන කෙනෙක් ඕන දෙයක් කරාපු ආවේ මම අහක් නොදැක්කාසේ ඉන්නා කියන පතෝල ජනාධිපති කෙනෙක් වෙලා ඉන්නත් පුළුවන්. ඒකනේ ඇත්ත කතන්දරේ. එතකොට ඒ ගන්න ජනාධිපතිතුමාට තමන්ගේ බලතල ප්‍රමාණය තීරෙන්නේ නැත්නම් ඒ බලතල අව탁සීරු කරගන්නව නම් තමන්ම අවශ්‍ය බලතල වැරදි විදියට නම් ක්‍රියාත්මක කරන්න කඩාවැටීමක් වෙනවනේ. දැන් විජේදාස ඒක ඇවිල්ලා පුජ්‍යලයන්ගේ තියෙන ප්‍රශ්නයක් මිසක් ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ දැන් එහෙම ක්‍රමවේදයක් ගත්තා නම් අද කොහොමද එංගලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලියලා නැතුවනේ කියන්නේ. ලිඛිතව තියෙද්දිත් මෙහෙම යන්නේ කොහොමද කියලාද? සාම්ප්‍රදායික. එතකොට දැන් එහි ලියලා නැතුවත් සම්ප්‍රදාය මත කොච්චර අපූර්වට ඒ කටයුතු කරනවද? ඉතින් ඒ පරිණතභාවයේ තියෙන දේශපාලන නායකයොත් අපිට ඕන. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ උදාහරණයක්ද වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්ත නෛතික ක්‍රියාමාර්ග යම් ආකාරයක රනිල් වික්‍රමසිංහ මහත්මයා ගනිමින් අරගලයේ යම් ආකාරයක සීමා කිරීම වෙනුවෙන් නෛතික රාමුව තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ ස්වභාවයේද ඔබ 19න් ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ නෑ. ඒ 18 ඔය වර්තමාන තත්ත්වයට 19 කිසිසේත් සම්බන්ධ නෑ. ඇත්තටම 19 අහෝසි නොකර 20 ගෙනෙන්නේ නැතුව 19න් ගියා නම් මේ ප්‍රශ්න මතුවෙන හරිම අඩුයි. හරිම අවමයි. දැන් සමහර වෙලාවට විජේදාස රාජපක්ෂ මහත්මනේ දැන් එක් තැනකදී අපේ රටේ 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිවරයෙක් බවට ජනාධිපති ධූරය පත් කරලා ඒ වටා කේන්ද්‍රගත කරලා තියෙන මේ බලයත් එක්ක යම් ආකාරයක ඔබතුමාලා 19 ගෙනලා ඔහුගේ තියෙන බලතල පාර්ලිමේන්තුවට කේන්ද්‍රගත කරන්න උත්සාහ කළා. හැබැයි දැන් ඉන්දියාව ගත කළා යම් ආකාරයක ඔබතුමා කිව්වා වගේ ධර්මාශෝක වෙන්නත් පුළුවන්, ඉන්න වෙන්නත් පුළුවන්, පතෝල වෙන්නත් පුළුවන්. කොහොම හරි අසල්වැසි ඉන්දියාවේ නාමික විධායකයෙක් තියෙන්නේ ජනාධිපති ධූරය. හැබැයි ඌට තියෙන බලතල සීමා සහිතයි. ව්‍යවස්ථාවෙන් පැවරලා තියෙන රාජ්‍ය ලාංඡනය, හමුවීම්, තානාපතිවරුන් සන්නද්ධ සේවා ඒ සීමා සහිත කරලා තියෙනවානේ. දැන් අපේ රටේ එතනින් ඉහාට ගියපු වපසරියක් විධායක ජනාධිපතිවරයා ළඟ කේන්ද්‍රගත කරලා ඒ කේන්ද්‍රගත කරලා තියෙන ටිකෙන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඇද්දට පස්සේ ඔහු උත්සාහ කරනවා අර Tamanට තියෙන දේ සහ නැතිවෙච්ච දේ ආයෙ ගන්න. කරන්න ඕනකම තිබුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා නාමික විධායකයක් හදලා ඒ බලතල පාර්ලිමේන්තුවට ගෙනත් දෙන එක නෙවෙයිද? එහෙම නොකරපීකේ ගැටලුව නෙවෙයිද 2019 අවසානයේ ඔබතුමා චෝදනාලාභීක් බවට වෙන තැනට පරිවර්තනය වෙන්න සිද්ධ වුණේ? නෑ, ඒ චෝදනාව මට එන්නේ නෑ. හේතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 94 ආවේ මේ රටට සාපයක් වෙච්ච විධායක ජනාධිපති ක්‍රමය මා සහෙන් අහෝසි කරන්න. හැබැයි එතුමිට දොස් කියන්න බෑ. එතුමිට 113ක් තිබුණේවත් නෑ. අමාරුවෙන්නේ හදාගත්තේ. අවුරුදු 6ම ගියා. ඒ 113 සීමාව තුල ඉඳගෙන එතුමියා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. එතකොට ඒක අනුව සම්මත වෙලා අවුරුදු 2කින් තමයි පූර්ණ වශයෙන් ඒක අහෝසි වෙන්නේ. ඒ අවුරුදු දෙක ඉවසන්න බෑ කියලා එදා එක්සත් ජාතික පක්ෂයේ ඒක පාර්ලිමේන්තුව ඇතුළේ ගිනි තිබ්වා. එතකොට එතුමිය උත්සාහයක් දැරුවා. එතකොට ව්‍යවස්ථාදායකය තමයි තමන්ගේ වගකීම උල්ලංඝනය කරේ. ඒක නිසා තමයි අපි යහපාලන ආණ්ඩු මැතිවරණ ප්‍රකාශනයේදී කිව්වේ අපි විධායක බලතල අඩු කරන්නේ ජනමත විචාරණයකින් තොරව කළ හැකි ප්‍රමාණයට පමණයි කියලා. ඒ අනුව තමයි ඒකට ගැලපෙන්න තමයි 19 හැදුවේ. 19 පවා වගන්ති 5ක් අපි වෙනස් කරා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ වගන්තියේ විදියට සම්මත කරනවා නම් ජනමත විචාරණයක් ඕනයි කියලා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ විජේදාස රාජපක්ෂ මහතා දැන් ඔබතුමාලා 22ක් ගෙනල්ලා 19 යලේ එතන තිබ්බ හිඩස් යම් ආකාරයක නිවැරදි කරලා ඔබතුමාලා දැන් 22 සම්මත කරා කියලා අපි කියමුකෝ. දැන් 22 සම්මත කළත් අර ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තීන්දුව ප්‍රකාරව ජනමත විචාරණයක අනුමැතියකින් තමයි ඉවත් කරන්න ඕන මෙන්න මේ කාරණා කියන සමහර කාරණා විධායකයේ සතු වෙනවා. එහෙම වුණාම අපේ රටේ හැමෝම කැමතිනේ බලය ගන්න. හැමෝම අපේ රටේ විතරයි ලෝකේ හැමෝම කැමතිනේ තම ළඟ බලයක් තියාගන්න. විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි නොකර ඔබතුමාලා 22 ගෙනාවොත් ජලි ජනාධිපතිතුමයි අගමැතිතුමයි ගැටෙන එකක් නැති වේද? ඉස්සෙල්ලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙක්, ශ්‍රී ලංකන් දාස් පක්ෂ ජනාධිපතිවරයෙක්. දැන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක්, පොහොට්ටු අගමැතිවරයෙක්. ඔබතුමාලා හිතනවාද ගැටෙන්නේ නැති වෙයි කියලා? පොහොට්ටුවේ නෙවෙයි වෙන පක්ෂයක. ඔව්. මහජන එක්සත්වරයෙක්. මෙහෙමයි. දැන් විපක්ෂයෙන් ගෙනාවනේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. ඒතරේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ දීර්ඝ නඩු තීන්දුවක් දීලා තියෙනවා. ඒතකොට ඒකේ තිබුණු වගන්ති 65න් එකක්වත් සම්මත කරන්න බෑ ජනමත විචාරණයක් නැතුව. එතකොට ඒක නිෂ්ඵල ව්‍යායාමයක් නේ. ඉතින් අපි එහෙම දේවල් කරලා වැඩක් නැහැ නේ. ඒතකොට කරන්න පුළුවන් සීමාව ඇතුළත ඉඳන්නේ කරන්නේ. ඒතකොට මේ සීමාව ඇතුළත ඉඳන් කරන්න පුළුවන් තමයි 22 අපි හදලා තියෙන්නේ. ඊළඟට ඔබ අහපු ප්‍රශ්නය ගැටුම්. ඒ කියන්නේ ජනාධිපති අගමැති අතර ගැටුම් ඇතිවීම. ඉතින් ඒක ඇවිල්ලා පුජ්‍යලානුබද්ධ ප්‍රශ්නයක්. මම මේ වෙලාවේ විශ්වාස කරන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ අර ප්‍රධාන දේශපාලන බලකඳුරෙන් ආපු කෙනෙක් නෙවෙයි. අපේ රටේ දේශපාලන ප්‍රවාහය තුළ විජේදාස රාජපක්ෂ මහතා ඔබතුමා අතර හිටියනම් මම විශ්වාස කරනවා. නැත්නම් ඔබතුමා අගමැතිවරු හිටියනම් අපිට විශ්වාස කරන්න පුළුවන් කමක් තියෙන්නේ. මම අවිශ්වාසයි කියලා කියනව නෙවෙයි. හැබැයි හැමෝම කැමති තමන් වටා බලය කේන්ද්‍රගත කරගන්න සහ තමන් නියෝජනය කරන පක්ෂයේ පාර්ලිමේන්තු බලය ස්ථාවර කරගන්න සහ වර්ධනය කරගන්න. එහෙම පරිසරයක් ඇතුළේ ඔය සහතික දෙන්න පුළුවන්. නෑ දැන් මෙතන එක පැත්තකින් පොහොට්ටු පක්ෂයේ සමාජිකයෝ දැන් මමත් පහුගිය මැතිවරණයට ඉදිරිපත් වුණේ කොළඹ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ. එතකොට අද පාර්ලිමේන්තු 148ක් හෝ 47ක් තියෙන්නේ මේ පෙරමුණට. නොයෙකුත් කුඩා පක්ෂයකට සම්බන්ධයි. නමුත් සම්පූර්ණ ගාන ගත්තොත් ඒ ගාන තියෙනවා. එතකොට දැන් මේ අමාත්‍ය මණ්ඩලයේ තීරීමේදී පදනම බවට පත් කරගත්තේ පොහොට්ටු ආණ්ඩුවක් හදන එකම නෙවෙයි. එතකොට දැන් ජනාධිපතිවරයා තීරුවේ හිටපු ජනාධිපති නෙවෙයි. ඔහු තීරුවේ අගමැතිනේ පත් කරේ. එතකොට මේ ජනාධිපතිවරයා පත් කරගත්තේ පාර්ලිමේන්තුවෙන්. අපි පළවෙනි වතාවට තමයි අත්දැකීම අපි ලැබුවේ. මොකද ඩී.බී. විජේතුංග මැතිතුමා අපේ වෙලාවේ ඡන්දයක් තිබුණේ නැහැ එකඟතාවයෙන් උනේ. එතකොට දැන් මෙතන පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත අනුව තමයි ජනාධිපතිවරයා බාටපත් උනේ. එතකොට දැන් මේ ජනාධිපතිවරයා එක ප්‍රගතිශීලී පියවරක් අරගෙන තියෙනවා. අර මම ඉල්ලලා මුලදී ප්‍රතික්ෂේප කරේ සර්වපාක්ෂික ආණ්ඩුව. දැන් එතුමා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන සියලු පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා. එතකොට මේ සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවම එතකොට ඒකේ කැබිනට් හැදුවොත් ඒකේ ඇමති මණ්ඩලයට ඔය හැම පක්ෂයක්ම සම්බන්ධ වෙන්න ඕන. එහෙම නොවුනත් මේ වන විටත් සජබේ කට්ටිය පවා කීප දෙනෙක් මෙතන ඉන්නවා. තවත් සමහර අය එකතු වෙයි. එතකොට ඒ එකතු වුණාට පස්සේ මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කර ගත්තම එතකොට වැඩිපුර තීන්දුව තීරණ ගැනීමේ බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට. එතකොට ඒ ඇමති මණ්ඩල එතකොට කැබිනට් මණ්ඩලය කියන්නේ සාමූහිකවනේ ගන්න. එතකොට ඒ සාමූහිකව බලතල තීන්දුව තීරණ ගන්නකොට ජනාධිපතිවරයාට එම ඒකාධිපති මට්ටමේ තීන්දුව ගැනීමේ හැකියාවක් නැහැ. ඒක වළක්වා ගන්න පුළුවන්. දෙවනි කාරණේ අපි කියන්න ඕන මේ දේශපාලනේ මේ මොන නීති පොත් මේ අපිට දාස් ගණන් තිබුණාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවසානයේදී මේක තීරණය වෙන්නේ විශ්වාසය මතනේ. ජනතාව ඔය අපි මොන ඡන්ද පොරොන්දු දුන්නත් ජනතාව ඡන්දය දෙනකොට ඡන්දය දෙන්නේ ඒ පුජ්‍යලයා පිළිබඳ දෙන විශ්වාසය මත. ඒක නිසා ප්‍රජාතන්ත්‍රවාදයේදී විශ්වාසය කියන එක නීතියට වඩා උඩින් ඉන්නේ. දැන් ඒ ඇත්තම විශ්වාසය කඩා වැටුණු නිසානේ නීති අනුකූල විදිහට නෙවෙයි හිටපු ජනාධිපතිතුමා ඉවත් කළේ. දැන් මේ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් ආවනේ විශ්වාසය කඩා වැටුණා ජනතාව ප්‍රකෝපකාරී වුණා රාජ්‍ය ක්‍රමයේ පවත්වාගෙන යන්න බැරි තත්ත්වයට කඩා වැටුණා. ඔබතුමා නීති අනුකූල නොවේ කියලා කිව්වේ එතන නීති යම් ආකාරයක හිදසක් තිබුණාද ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඉවත් වීම ඇතුලේ? නෑ එතනට කිසිම නීතියක් අදාළ නැහැනේ. ජනතාවගේ බලපෑන් ආව විරෝධය ආව ඒක දරා ගන්න බැරි වරොත්තු නොදෙන තත්වයට පුපුරා ගියා. එතුමා කල්පනා කරා එතුමන්ට දෙන හොඳම විකල්පය ඉවත් වෙලා යන්නේ. ඉවත් වෙලා යෑම ව්‍යවස්ථානුකූලයිද? ඉවත් වෙලා යෑම ව්‍යවස්ථානුකූලයි. ඒකට හේතු පදනම කුමක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නීතියේදී. හැබැයි ඒක එතෙන්දී ඒකයි මං කිව්වේ එතෙන්ට ආදේශ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී. මට අන්න ඇතර පැහැදිලි කිරීමක් කළා දෙන්න මේ 11 වෙනිදා දැන් ජලේ ගොටාබේ රාජපක්ෂ මහත්මයා ලංකාවට එනවා කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙන හින්දා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් දැන් එන කාලේ නෙවෙයි කියලා කියපු හින්දා ඔබතුමා නීතිය පිළිබඳව පළල් කියවීමක් තියෙන හින්දා අර ඉවත් වීම පිළිබඳව නීතියේ හිඩසක් තියෙනවා කියන කීපයක ඇතුලේ මේ එන්න හදන එකයි එන්න කාලේ නෙවෙයි කියන එකයි අතර ගැටුමක් ඇති වෙලා යම් ආකාරයක යලි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමේ ප්‍රවණතාවයක් තියෙන නීතිය ඇතුළේ. නෑ ඉවත් වීම පිළිබඳව නීතිය කිසි හිඩසක් නෑ. නීතිය අංග සම්පූර්ණයි. ඒකට බලපෑපු කාරණේ කුමක්දෝ කියන එක වෙනම දේශපාලන සංවාදයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕන ජනාධිපති කෙනෙකුට ඉල්ලාස් වෙන්න අවසර දීලා තියෙනවා. නිල කාලි ඉවර වෙන කලින් ලිඛිතව කතානායකතුමාට ලිපියක් දුන්නම් ඉල්ලාස් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව තමයි එතුමා ඉල්ලාස් වෙන්නේ. යම් ආකාරයක මේ වෙලාවේ ඉන්ටගෙන් මේ වෙලාවේ රහස් පොලිසිය විවිධ පරීක්ෂණ සිද්ධ කරනවා. මේ අරගලයට සල්ලි පොම්ප කරේ කොහෙන්ද? කවුද මේකේ හිටියේ? කවුද මේ කෑම 5000ක් 10000ක් දවසට කන්න දුන්නේ? මේවා මේ NGO එකේ කුමන්ත්‍රණයක්ද කියලා යම් ආකාරයක සාකච්ඡාවක් තියෙනවනේ. ওই සාකච්ඡාව ඇතුලේ මේ අරගලය කියන එකට නිර්වචනයක් ලැබුණොත් මේක කුමන්ත්‍රණයක් කියලා. ඒ අරගලයට ලැබෙන කුමන්ත්‍රණය කියන නිර්වචනය ඇතුලේ ජනාධිපතිවරයාගේ ඉවත් වීම නීති ඉදිරියේ සාධාරණයි කියලා යම් ආකාරයක අසාධාරණයි කියලා හේතු ගන්නුනොත් ජනාධිපතිවරයාට කොතන හරි ඉඩසක් තියනවද? කිසිම ඉඩක් නැහැ. ඉල්ලලා අසුනාට පස්සේ කතන්දරේ මේ චැප්ටර් එක එතනින් ඉවර වෙනවා. එතකොට ওই කාරණේට කලින් තව මුලදී ප්‍රශ්නේ තව කොටසක් තිබුණානේ. මේක එන එක හරියද? ඔව්. එන මේක සුදුසු කාල සීමාවක්ද? ඒක ඇවිල්ලා රටේ දේශපාලනික වශයෙන් දැන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මතයක්. නමුත් පුරවැසියෙක් විදියට ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද ඔබද මමද කියන එක අදාළ නැහැ. පුරවැසියෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතිකයක් දීලා තියෙනවා ඕනෑම වෙලාවක තමන්ගේ රටට එන්න. එතකොට ඒ අයිතිය අපිට අයිමි කරන්න කාටවත් බෑ. මොකද නඩු තීන්දුවකින්වත් අපිට නිරපණ්ඩ බෑනේ රටින්. පුරවැසිය. එහෙම බලයක් නැහැ. අර ඉස්සර රජ කාලේ තිබුණා වගේ. ඉතින් ඒ අයිතිය තියෙනවා. ඉතින් ඒක සුදුසු දේශපාලනික වශයෙන් සුදුසු කාලය කුමක්ද කියන එක ඒත් මල්ලා ඒක තීරණය කරගන්න ඕන කාරණයක්. ඊට අමතරව දැන් ඔබ තව ඇහුවනේ ඔව් මම මට අර දැන් ඔබතුමා කරු පැහැදිලි කිරීම ඇතුළේ මට කාරණා දෙකක් තියෙනවා. දැන් එක තැනකදී ඔබතුමා සඳහන් කරනවා මේ ඉස්සෙල්ලා කතානායකතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්නකොට මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න බෑ කියලා තියෙන තත්ත්වයන. එතන ඔබතුමා දැන් මතු කළා නෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. එදා බැරි වෙච්ච එක අද කරන්න පුළුවන් ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ ඊට? අපේ මුළු පාර්ලිමේන්තුවම සමස්තයක් විදියට වැරදි ආකල්පයක හිටියේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 74 වෙනි වගන්තිය 74 වෙනි ව්‍යවස්ථාව. ඒතොර පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා යෝජනා සම්මත කිරීම මගින් හෝ ස්ථාවර නියෝග මගින් කටයුතු කරන්න පාර්ලිමේන්තුවට පූර්ණ බලතල තියෙනවා. එතකොට අපි ඒක යටතේ ස්ථාවර නියෝග හදලා තියෙනවා. ඉතින් බොහෝ අයගේ යම් වැරදි මතයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට තියෙන්නේ මේ ස්ථාවර නියෝග යටතේ තියෙන බලතල විතරයි කියලා. ඒක ඇවිල්ලා ස්ථාවර නියෝග යටතේ තියෙන බලතල ඉතා කුඩා අංශුවක්. පාර්ලිමේන්තුවට බල තියෙන අනිත් බලතල ඊට වැඩි හුඟක් පුළුල්. ඉතින් ඒක යනුව තමයි කියන්නේ යෝජනා සම්මතයකින් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ 74 වෙනි ව්‍යවස්ථාව යටතේ තමයි දැනුත් අපි ජාතික ආණ්ඩුවක් දැන් හදන්න දැන් සාකච්ඡා කරනවා. ඒ හැදුවත් හදන්නේ අර එදා ප්‍රතික්ෂේප කරපු මගේ තියෙන යෝජනාවේ තියෙන ව්‍යවස්ථාව යටතේම තමයි. එහෙම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නැත්නම් ජනාධිපති නීතිඥයෙක් විදිහට මම ඕක ඉදිරිපත් කරන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ මහතා ඒ ඔබතුමා ඒ పూర్වයේ කරපු පැහැදිලි කිරීම මත තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් निराකරණය කරගෙන ඉස්සරහට යමු. දැන් ඔබතුමා සඳහන් කරනවානේ 19 සක්‍රිය කරන්න යනකොට විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම වෙනුවෙන් වෙන යෝජනාව ඇතුළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වගන්තියේ 50 ගානකට දෙනවා. 60 ගානක් තිබුණා. 60න් එක වගන්තියක්වත් බෑ ජනමත විචාරණයක් නැතුව සම්මත කරා. ඔව් දැන් එතන ඔබතුමාලා කියනද ඒ දුන්න වගන්තිය 60 ගානම ජනමත විචාරණයෙන් තමයි සම්මත කරගන්න ඕනේ. හැබැයි අරගලේ බොහෝ යෝජනාවන් තිබුණේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඒක තනකද විධායක ජනාධිපති ක්‍රමයේ හවුස් කරන්න කියලා. දැන් මේ වෙලාවේ ඔබතුමාට ඇත්ත උමනාවක් තියෙනවා නම් ඇත්තටම ජනාධිපතිවරයාට අගමැතිවරයාට පාර්ලිමේන්තුවට ඇත්ත උමනාවක් තියෙනවා නම් අගමැතිවරයාත් ජනාධිපතිතුමාත් අගමැතිවරයා වෙලා ඉද්දි කිව්වා විධායක ජනාධිපති හවුස් කරන්න කියලා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. එතුමරත් ඇත්ත උමනාවක් තියෙනවා නම් මේ වෙලාවේ සියලු දෙනාගේ ඒකමතික තීරණයක යන්න බැරිද ජනමත විචාරණයකට ගිහිල්ලා විධායක ජනාධිපති ධූරය අහෝසි කළ 22 සම්මත කරගන්න බැයිද? ඔබ කියන්නේ සංකල්පීය කරුණක්. ඒක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බැයිද? නෑ ඒක තමයි කිව්වේ. මේ සංකල්පීය කරුණ වැරදිද නිවැරදිද කියලා තීන්දුව තීරණ ගැනීමට පෙර භූදේශපාලනය පිළිබඳව අධ්‍යයනයක් කරන්න ඕනේ. දැන් ඔබ ගෙනාවන්නේ උදාහරණයක් වෙස්ට්මිනිස්ටර් ආකෘතිය විධායක බලතල ක්‍රියාත්මක කරන්න ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයත් එක්ක. ඒතර මහා බ්‍රිතාන්‍යයේත් අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය. ඇමරිකාවේ ගත්තොත් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය. ප්‍රංශයේ ගත්තොත් ඒත් ඒ විදිහට ජනාධිපති. දැන් ඔතෙන්දී ඇයි ඇමරිකාව ජනාධිපති ක්‍රමයට ගියේ? ඇමරිකාවත් ලංකාව වගේම බ්‍රිතාන්‍යයේ කොලනියක්. එතකොට කොලනියක් වෙලා ඒගොල්ලෝ නිදහස් වෙනකොට ඒගොල්ලෝ හදාගත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් 1776 දී. දැන් අවුරුදු 250කට විතර එන්න වෙනවා. හැබැයි අපේ ඇමරිකාවේ නිදහසෙන් මෙපිට වුණ එක හරියස්ස ගන්න සංධිය ක්‍රමය ඇතුලේ. ඔව්. හැබැයි අපේ එහෙම සංධිය ක්‍රමයක් නැහැනේ. නෑ. ඔව්. නෑ. ඒක තමයි දැන් මම කියන්නේ කේ දැන්. එතකොට ඉන්දියාවේ සංධියම කියලා ඒක අර්ථ නිරූපණය කරන්නේ කොහොම නමුත් විශාල බලතල අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා අර්ධ සංධිය කියලා. අර්ධ සංධියේ බලතල යම් ප්‍රමාණයක් තියෙන ප්‍රාන්ත ආණ්ඩු 28ක් එක්ක තමයි සහ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිස්ට්‍රික්ට් කියලා තව 10ක් ඔය 11ක් එක තමයි ඒ ආණ්ඩුව යන්නේ. එතෙන්දී තියෙන ප්‍රශ්නය මේ පිළිබඳව මෙහෙම කෙටි සාකච්ඡාවකට නිගමනයකට එන්න බෑ. හේතුව ඉන්දියාව ඇවිල්ලා අත් වශයෙන්ම මේ කලාපේ තියෙන විශාල බලවත් රාජ්‍යයක්. දැන් උදාහරණයකට ගන්නකො දැන් අපේ පොඩි දෙයක් වුණත් මේක මානව හිමිකම් කැඩෙනවා. දැන් උද්ඝෝෂණ අරගල භූමියේ ප්‍රශ්නයක් වුණා මුළු ලෝකෙම කතා කරනවානේ. ඒතකොට අපේ යුද්ධ කාලේ වෙච්ච ඒවට අපිට වෝ ක්‍රයිම්ස් යුද අපරාධ නීති ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා යෝජනා පවා ගෙනාවනේ මානව හිමිකම් කොමිසමට. දැන් ওই චෝදනාවම තියෙනවානේ ඉන්දියාවටත් කාශ්මීර ප්‍රදේශයේ යම් යම් දේවල් වුණා කියලා. හැබැයි කවුරුත් දෙන්නේ නැහැ නේ ජිනීව වලට යෝජනා. දැන් මානව හිමිකම් මොනවද කියලා චීනයේදී ජීවත් වෙන ජනතාව දන්නවද? හැබැයි චීනයට විරුද්ධව කවුද ගේන්නේ යෝජනාවක් ජිනීව මානව හිමිකම් කොමිසමට කවුරුත් ගේන්නේ නැහැ. ඒ නිසා අපි රට කියන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් නැති රටවල් ලෝකේ අනෙකුත් පාර්ශවයත් එක්ක ගනුදෙනු කරමින් තමයි ආර්ථිකය ගොඩනගාගෙන තියෙන්නේ. ඒ වගේම මේක කලාපේ අපි දුර්වල රටක්, ආරක්ෂකතින් දුර්වල රටක්. හැබැයි අපේ වාසනාවට හෝ අවාසනාවට මේක සමහර වෙලාවට හොඳට හිටියා, බොහෝ අවස්ථාවල අපිට සාපයක් වුණා. භූගෝලීය වශයෙන් අපේ පිහිටීම ගත්තම මේක මුළු ආසියානු කලාපේම තියෙන ප්‍රබලම කේන්ද්‍රස්ථානය. ඒක නිසා තමයි පෘතුගීසිකාරයෝ ආවා, ලන්දේසිකාරයෝ ආවා, ඉංග්‍රීසි කාර්යෝ ආවා. ඊට කලින් ඉන්දියාව සැරින් සැරේ ඇවිල්ලා අපිව යටත් කරගත්තා. ඊට පස්සේ දැන් චීනෙත් ඇවිල්ලා අපේ කොටස් අල්ලගත්තා. ඇයි මේ කලාපේ ඊතරම්ම මේ වැදගත්? ඒක වැදගත් වෙනවා ලෝක දේශපාලනයට සහ ආසියානු දේශපාලනයට. කොටිම කියනවා නම් ලෝකෙට යුද්ධයක් හදන්න ඕන නම් හොඳම දේ තමයි හම්බන්තොට වරාය ළඟින් මේ ගේට්ටු එක වහන එක. වහුවොත් ඊට පස්සේ යුද්ධයක් හැදෙනවාමයි. දැන් ඔය අද වෙන්නෙත් යාපනයේ මොකක් මේ සමායන මේ හම්බන්තොට මොකද්ද වෙන්නේ? අපි හම්බන්තොට වරාය දුන්න නිසා ඒ බලය පාවිච්චි කරලා ඒගොල්ල කියනවා යුද නෞකාවක් නෙවෙයි මේක. මේක ඇවිල්ලා බැලස්ටික් මිසයිල් වගේ ඒවා චන්ද්‍රිකා තාක්ෂණය නිරීක්ෂණය කරන්න පුළුවන්, රිසර්ච් කරන්න පුළුවන් එකක්. දැන් මේ ඉතිහාසයේ මේ රිපීට් වෙන්නේ 1961 දී මෙහෙම දෙයක් වුණා. ඒ වෙලාවේ ඇමරිකාවට තිබුණා රහස් තොරතුරු හොයාගන්න යානාවක් U2 යානය කියලා. මේ U2 යානය කියුබානු කලාපයේ පියාසර කරනකොට මේගොල්ලන් තොරතුරු සොයාගත්තා. රුසියාවේ ඉඳලා එනවා නැව් 18ක්. ඒවයි මිසයිල් පටෝ ගත්ත ඒවා සමහර ඒවා, අනිත් ඒවා ඒ මිසයිල් ගබඩාවක් හදන්න අවශ්‍ය දේවල් සහ ආහාර ද්‍රව්‍ය. දැන් මේ U2 යානය මේක නිරීක්ෂණය කරයි කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ජෝන් F. කෙනඩි ජනාධිපතිතුමා මේක දැනගත්තා. නිකිටා ක්‍රුෂ්චෙව් තමයි එතකොට සෝවියට් දේශයේ නායකයා හිටියේ. ඔහු මේක දැනගත්ත ගමන් සර්වයිලන්ස් එකක් දැම්මා. ඒ කියන්නේ වටේම ආරක්ෂක වළල්ලක් දැම්මා. දාලා පැය 72ක් දුන්නා මෙතනින් පිට වෙන්න ඕන, නැත්නම් අපිට මේව පරීක්ෂා කරන්න දෙන්න ඕන, නැත්නම් ගහනවා. දැන් චීනේ දැන් ওই වැඩේම කරලා දැන් ඒ වගේ ඒක කටයුත්තක්. හැබැයි ඒක වට කරලා අපිට චීනයට ගියේ නැත්තම් ගහනවයි කියලා අපිට කියන්න බෑනේ. එහෙම ශක්තියක් අපිට නැහැ. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමයේද හොඳ, වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අගමැති ක්‍රමයේද හොඳ කියන එක නිගමනය කරන්න ඉන්දියාවේ හොඳ නිසා අපිට හොඳයි කියන්න බෑ. ඇමරිකාවට විධායක ක්‍රමයේ හොඳ නිසා අපිට හොඳයි කියන්න බෑ. එවනම් අපිටම ගැලපෙන්නා වූ ක්‍රමයක් තමයි අපි හදාගන්නේ. හැබැයි අපිටම ගැලපෙන්නා වූ ක්‍රමය 19න් ගෙනාවට පස්සේ භාගයක් එතන තියලා භාගයක් මෙතෙන් ගත්තට පස්සේ ඔය අස්ථාවරත්වය තුනේ. එතකොට ආරක්ෂාව පිළිබඳව අස්ථාවරත්වයක් ඇති වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමක් නැහැ. ආරක්ෂාව අභියෝගයට ලක් වෙනවා. දැන් ජනාධිපතිවරයාද අගමැතිවරයාද ආරක්ෂක මණ්ඩලය කවුද රැස් කළේ? කවුද උපදෙස් දුන්නේ? කාර්ද වග කියන්නේ ප්‍රශ්නයක්. ඊට පස්සේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා. ඉක්මනට ඡන්දයකට යන්න වුණා, පාර්ලිමේන්තු අස්ථාවර වුණා, ජනාධිපතිතුමා සහායක් නැහැ, තීන්දුව තීරණ ආය වයලට් වෙනවා, සමහරලාට ගන්න තීන්දුව වලට විරුද්ධ වෙනවා, දේශපාලන අස්ථාවරත්වයක්. ඒ මතම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. එක්කෝ මේ පැත්තේ තියෙන්න ඕන, එක්කෝ මේ පැත්තේ තියෙන්න ඕන. 22 කෙනෙක් දෙපැත්තේ තිබ්බොත් එම ආය අර අත්විඳ දෙයක් අත්විඳින්න වෙන එකක් නැද්ද අපිට? දැන් ආර්ථිකයේ 19 නිසා ආර්ථිකය කඩා වැටුණා කියලා කියන්නේ කොහොමද? 2019 අලුත් ජනාධිපතිට රට බාර දෙනකොට අත් වශයෙන් මේ ආර්ථිකයේ මෙහෙව්වේ ජනාධිපතිවරයා නෙවෙයිනේ. ඔහුට ආර්ථිකයේ පැත්තේ එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම ආර්ථිකයේ මෙහෙව්වේ අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි එතුමා ලොකු ප්‍රශ්න තිබුණා. ඇත්තටම ඊට පෙර ආණ්ඩුව ණය උගුලක රට හිර කරලා තිබුණේ. ඒක නිසා තමයි තිබුණ ලොකුම ප්‍රශ්නේ. මම මීට කලින් පැහැදිලි කරා මිලියන 390ට හදන්න චීනේ හදන්න එකඟ වෙච්ච හම්බන්තොට වරායට මිලියන 1285ක් ගෙව්වේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වාණිජ අනුපාතය යටතේ. ඒතකොට ඒ ණය උගුල හිර කරලා තිබිලා ඒවත් ගෙවමින් බිලියන 7.6ක් ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිවරණලා ඉතුරු කරලා නේ බාර දුන්නේ. අපි ෆොරින් රිසර්ව් එකේ තිබුණානේ. එතකොට ඒ ටිකනේ මේ අවුරුදු 2.5කින් විනාශ වුනේ. ඉතින් එතකොට එතෙන්දී ඒ ජනාධිපතිවරයා මේකට ප්‍රබල දායකත්වයක් දැක්ුවත් නැතත් එදා ආර්ථිකයේ කරුණු පිළිබඳව කෙරීගෙන ගියා. එතනින් හැබැයි ආරක්ෂාව පිළිබඳව කාරණේදී ඒකේ හැබැයි අන්තර්කාලීනව තමයි ජනාධිපති ධූරය දීලා තිබුණේ හිටපු ජනාධිපතිට. හැබැයි 22 මම අන්තර්කාලීනව දෙන්නේ මොකද මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මම ලෑස්ති නැහැ ව්‍යවස්ථා සම්පාදනය කරන්න. ඒක යටතේ දැනුත් අනිවාර්යයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ජනාධිපතිට තියෙන්න ඕනේ. එදා ඒ ජනාධිපතිවරයා ජනතාව පත් කරපු ජනාධිපතිවරයා තමන් ආරක්ෂක ඇමතිවරයා විදියට ඒ යුතුයකම ඉටු කරාද නැද්ද කියන ප්‍රශ්නේ විශේෂයෙන්ම ජනතාව දැන් අහන්නේ පාස්කු ප්‍රහාරයත් එක්ක. එතකොට පාස්කු ප්‍රහාරය මම ඒකටත් හේතු කියන්න. 2016 වසරේදී ව්‍යවස්ථාදායක සභාවට එනවා පොලිස්පතිවරයා පත් කිරීමේ කටයුත්ත. එතකොට ආණ්ඩුව නියෝජනය කරන ව්‍යවස්ථාදායකයේ සමාජිකයා මම. එතකොට අපි පැහැදිලිව කිව්වා එදා ජනාධිපතිට කොමිෂන් සභාව පත් කරනකොට නම් යෝජනා කිරීමේ තීරීමේ බලය තියෙන ව්‍යවස්ථාදායක සභාවට. राज्य निलधारी पात करना बल दी जनाधिपति व्यवस्थादायक सभा निर्देश जनाधिपति अपिकरा निर्देश जनाधिपति के तीरने गट पास से अपिकराने अत्यावश्यक एक सुदुसुद नुसुदुस पीली बंद करुण सोयल बाल तुम्हारा धनुवाद किरीमकने अपिकरा पुलवांग इतकोट एक एक राज्य निलधारी संबंध ये बाले जनाधिपति दुंड हेतु दानवाद अधिकरणवल मिनिसुरुवरुम पात किरीम पोलिसपति नीतिपति ඒගොල්ලන් රාජ්‍ය නිලධාරී. ඒගොල්ලෝ මේ කොහෙන් හරි ඇඳගෙන ආපුවා නෙවෙයි. ඒගොල්ලෝ අවුරුදු 20 30 40 වැඩ කරලා ඒගොල්ලන්ගේ සේවා වාර්තා තියෙනවා. ඒගොල්ලන්ගේ මේ කන්ඩක්ට් එක ගැන, චර්යාව ගැන තියෙන ඔක්කොම තියෙනවා. ඒ බලලා ජනාධිපති එවන්න ඕන. එතන වැරදීමක් වුණ බව පිළිගන්නට ඕන. මොකද පොලිස්පතිවරයා පත් කරනකොට මම පැහැදිලිව උපදෙස් දුන්නා සුදුසු පුජ්‍යලය එවන්න. හැබැයි එදා ජනාධිපතිවරයා සුදුසු පුජ්‍යලයා එවන වෙනුවට කරේ මොකද තුන් දෙනෙක් කිව්වා. තුන් දෙනෙක් ආවට පස්සේ අපේ ව්‍යවස්ථාදායක සභාව මොකද උනේ තේරීම් මණ්ඩලයක් බවට පත් කරා. ඒ තේරීම් මණ්ඩලයේ විදියට පත් වෙනකොට මම විරුද්ධ වුණා. ඒක නිසා ඒ පත් කරන්න අනුමත කරපු පොලිස්පතිවරයා පත් කිරීමට විරුද්ධව මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් එතන මම සුළුතරය. හැබැයි එදත් මම කිව්වා පැහැදිලිව මේ ගන්න තීන්දුව තීරණය නිසා අපිට ගෙවන්න වෙන වන්දිය කවදාහරි ලොකු ගාණක් කියලා. ඉතින් අන්තිමට මිනිසුන් ජීවිතවලින් වන්දි ගෙව්වේ අපි සුදුසු පොලිස්පතිවරයෙක් පත් කරේ නැති නිසා. අපිට මිනිසුන්ගේ ජීවිතවලට වන්දි ගෙවන්න සිද්ධ වුණේ ඇයි? සුදුසු ආරක්ෂක ලේකම් කෙනෙක් පත් කරේ නැති නිසා. ওই ආරක්ෂක ලේකම් පත් කරපු දවසේ ඉඳලා දවස් 20ක් 30ක් මං ගිහිල්ලා කියලා ඇති ආරක්ෂක ලේකම් පත් කරන්න මේ විෂය දන්න කෙනෙක් කියලා. ඉතින් ඒ තනතුරු දෙක एक निशा तमय पांसकु प्रहारे वेनोवाई के मंके मास 30කට කලින් පාර්ලිමේන්තු යුද කිව්වේ. කියපු දවසින් ඉඳලා මට හැම පැත්තෙම ගහුවා ජාතිවාදීය කියලා. මාස 29ක් මාව ජාතිවාදීය කියලා හංවඩු ගැව්වා. හැබැයි ඒදා ඒ පියවර ගත්තනම් මම කිව්වේ නිකන් නෙවෙයි අධිකරණ ඇමතිවරයා විදියට. එතකොට ඇයි එහෙම අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්නේ? ආණ්ඩුවේ මම කොටසක් නේ. මන්ට තේරුණ නිසා තමයි ආණ්ඩුව මේවට පියවර ගන්නවා නම් මම ගිහිල්ලා පාර්ලිමේන්තුවයි කියවන්නේ. කෙරෙන්නේ නැති නිසා තමයි මම කිව්වේ. ඒක නිසා එතන බරපතල අඩුවක් දෝෂයක් ආරක්ෂකංශේ තිබුණා. ওই පාස්කු ප්‍රහාරය උනාට පස්සේ දවස් 3-4කට පස්සේ ආරක්ෂක කවුන්සිලයට මම සියලු පක්ෂ නායකයෝ ඇවිල්ලා හිටියා. එදත් මම කිව්වා ඔය මම මේ සිද්ධියත් කියන්නේ මේ පත් කිරීම පිළිබඳව කරුණ කියලා මම කිව්වා. ඔය පොලිස්පති පුටුවේ මේ තැනත් ඇරෙන්න පොලිසිය රාළහාමි කෙනෙක් වාඩි කරවලා තිබුණා නම් පාස්කු ප්‍රහාරය කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන අස්ථාවරත්වයකුත් ඒ මතම නිර්මාණය වුණා. ඒකේ ආණ්ඩුවක් හැදුනා. එකඟ වුණේ නැහැ සමහර තීන්දුව තීරණ වලට. ඉතින් ඒක ජනාධිපතිවරයා බලතල නැති දෙයක් ක්‍රියාත්මක කරලානේ. ඒක 19 වරදක් නෙවෙයිනේ. 19 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මේ මගමැතිවරයා අස් කරන්න බෑ. විසිරවන්න බෑ. බැරි දෙයක් ඔහු කරානේ. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙනකොට ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේ ඔය ලොකු කලබලේ ඇති වෙන්න කලින් පාර්ලිමේන්තුව කැඳවපු දිනේ මුළු ආණ්ඩු පක්ෂේ ආසනවල කවුරුවත් හිටියේ නැහැ. මම තනියම ගිහිල්ලා මම පැහැදිලිව ප්‍රකාශයක් කරා විනාඩි 35ක ප්‍රකාශයක් කරලා කිව්වා මේ ප්‍රශ්නේ අධිකරණයට විසඳන්න තියන්න එපා. මේක පාර්ලිමේන්තුව බරපතල විදිහට හැල්ලු වෙන කඩාවැටෙන දෙයක්. කරුණා කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අපිත් හැපිලා ඉන්නේ ගැටිලා ඉන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඌට තමයි බහුතරය තියෙන්නේ. මේක දෙන්න. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ගෙදරට ගිහිල්ලා කිව්වා මේ ආණ්ඩුව දෙන්න. ඔබතුමා කරපු දේ වැරදි. එතුමා දුන්නේ නැහැ. නිවැරදි කරේ නැහැ. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි නිවැරදි කරේ. ඒක ඇවිල්ලා 19 අඩුපාඩුවක් නිසා නෙවෙයි. 19 නුදුන්න බලතලය ජනාධිපති ක්‍රියාත්මක කරපු නිසා. ඒ කියන්නේ ජනාධිපතිවරයා නොදනුවත් භාවය වෙන්නම ඕනනේ. නැත්තම් කුමන්ත්‍රණයක්. නෑ කුමන්ත්‍රණයක් කියලා මං කියන්නේ නෑ. මොකද ඒක එයාට තනි බලය නේ තියෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුණා නම් කරන්න පුළුවන් ක්‍රමවේදය ආණ්ඩු ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි එහෙම කරන්නේ නැතුව කරා කියලා කියන්නේ හිතුවක්කාරී විදියට එක්ක නොදනුවත්කමට එක්ක වෙන හේතුවක්. හැබැයි හේතුව කුමක් වුණත් නීති විරෝධී. යම් තැනක දැන් ඔබතුමාලා අර මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට ව්‍යවස්ථා සභාවට පොලිස්පතිවරයා පත් කරන්න ජනාධිපතිවරයාට නමක් කියවන්න කිව්වම තුනක් කියවනවා. ඔබතුමාලා තීරීම් මණ්ඩලයක් බවට පත් වෙනවා. අවසානයේ තුනෙන් දෙකේ එකක් විදියට පොලිස්පතිවරයා පත් වෙනවා. දැන් හෙට ඕක නොවෙන්න තියෙන සම්භාවිතාවක් නැහැ නේද? 22 ආවොත් එහෙම. ඔව්. හෙටත් 22 ඕක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න ඔබ කොහොමද 22 ඇතුලේ මේ බලතල තුලනය කිරීම වෙනුවෙන් මේ පත් කිරීම පිළිබඳව තියෙන කියලා අපි කතා කරමු. කරු ඇමතුමා විරාමයකට ගිහිල්ලා ආවේ. හොඳයි. මෙරමෙන් අනතුර අපි අලෙත් තීරණය සමගින් අද අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරු අමාත්‍යතුමන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහත්මයාන් එක්ක අපි තීරණය ඉන්නේ කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ගරු ඇමතුමා අවසන් නැවතුනේ 19 ඇතුලේ ව්‍යවස්ථා සභාව අර්ථෝරාපත් කර ගැනීමේදී ජනාධිපතිවරයා වන නම් දෙක තුනක් වුණොත් ඔබතුමාලා තීරීම් මණ්ඩලයක් බවට පත් වෙනවා. ඒ මත බෙදීමකින් තමයි යම් කෙනෙක් පත් වෙන්නේ. පත්තුනම දැන් සමහරලාට ඔබතුමා ඒ වෙලාවේ අර දෙන්නගේ ගොඩේ හිටියානම් ඔබතුමා කියන්නේත් නෑ මං හිටියේ මෙහෙමයි ඒක වැරදි කියලා. දැන් ඔබතුමා මේ පැත්තට බින්දා එහෙම කියනවා කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. අර පැත්තට නෑ නෑ අපි තෝරගත්තේ මෙන්න මේකයි මෙන්න මෙහෙමයි තිබ්බේ කියලා ඔහුගේ පැත්ත සාධාරණ හේතු කියන්න පුළුවන්. එහෙම තත්වයක් 22 සම්මතුනතයි ඇති වෙන්න බෑනේ. අත් වශයෙන්ම මේ වගේ අවස්ථා එකක් නෙවෙයි කීපයක්ම තිබුණා. නීතිපතිපත් කිරීමේදීත් ওই ප්‍රශ්නේ ආවා. දැන් මගේ විශ්වාසය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් මේ ඔක්කොම ඒ අත්දැකීම් තියෙන කෙනෙක් සහ ඔහුට නීති පිළිබඳවත් මේ හුඟක් අවබෝධයක් තියෙන කෙනෙක් නීතිඥවරයෙක් වෘත්තියෙන්. මං හිතන්නේ එතුමාගේ අතින් එහෙම ඒ වගේ මේ බරපතල මේ වරදක් එතුමා කරගනී කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මේ වෙලාවේ ඔබතුමාලා විශ්වාස කරන්නේ 22 ගේන එක හොඳයි කියලාද? නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න එක හොඳයි කියලා සම්මත කරගන්න. මොකද හිටපු ජනාධිපතිතුමා විද්වත් මණ්ඩලයක් පත් කළා ආණ්ඩුක්‍රම අලුත් තුන්වෙනි ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් සකස් කරන්න. ඔබතුමාලා හිතන්නේ නැද්ද ඒක මේ වෙලාවේ කියන එක හොඳයි කියලා 22 පස්සට දාලා අයින් කරලා? දැන් ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් දෙසිල්වා මැතිතුමා තමයි මේ විද්වත් මණ්ඩලයේ සභාපතිවරයා විදිහට මේ කිටුම්පත හදලා තියෙන්නේ. ඒක ඇත්තටම හොඳ කිටුම්පතක්. ප්‍රශ්නේ තියෙන්නේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ සංශෝධනයක් වගේ නෙවෙයි. දැන් මේ සංශෝධනයටත් මම හිතන්නේ සාකච්ඡාවට 100කට වැඩිය තියලා තියෙනවා. සියලු දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු නියෝජනය නොකරන පක්ෂ, ආගමික සංවිධාන, සිවිල් සංවිධාන 100කට වැඩි එක කතා කරා. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ තියෙන හොඳම ව්‍යවස්ථාව වුණත් ජනතාව තුළින් ඒකට සුජාතභාවයක් ලැබෙන්නේ ජනතා අදහසුත් එක්ක අරගෙන ඒක කරොත්. උදාහරණයකට ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 78 ව්‍යවස්ථාව හැදුවේ චාල්ස් ඩි ගෝල් ජනාධිපතිතුමා හදපු ව්‍යවස්ථාවට ගැලපෙන විදිහට ඒකට සාරානුකූලවනේ ප්‍රංශ ජනාධිපති. හැබැයි ප්‍රංශ ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව කිටුම්පත හතලා ජනතාවට දීලා අවුරුදු දෙකක් ඒකේ තිබුණා ජනතාවත් එක්ක නිරන්තර සාකච්ඡාවක් සංවාදයක් තියලා ජනමත ਵਿਚාරණයක් තියලා තමයි ඒක සම්මත කරේ. හැබැයි 78 දී ඇමතිවරුවත් මං හිතන්නේ මේක හරියට කියවලා තිබුණයි කියලා. ඒ.ජේ. විල්සන් මහත්මයා ලව්වා මේක ලියවුවා. කැබිනට් මණ්ඩලය අනුමත කරා, පාර්ලිමේන්තුවට ගෙනා සම්මත කරා. ඉතින් ඒක නිසා මේ හදපු කෙටුම්පත නරකයි කියලා කාටවත් කියන්න බෑ. ඒක හුඟක් හොඳ දියුණු ලක්ෂණ තියෙනවා. නමුත් ඒක පිළිබඳව දැන් මම යෝජනා කරලා තියෙන්නේ ඇමති මණ්ඩලයට ජනාධිපතිතුමත් එකඟ වෙලා තියෙන්නේ මේ 22 සම්මත කරගත්ත වහාම අපි පාර්ලිමේන්තු තීරණකාරක සභාවක් පත් කරන්න ඕන. ඒතකොට මේ තීරණකාරක සභාව ජනතාවට අහුම්කම් දීලා යම්කිසි කාල සීමාවක් දැනට රොමිසිල්ල මැතිතුමාගේ කිටුම්පත තියෙනවා. ඊට පෙර විවස්ථාදායක මණ්ඩලයක් විදිහට පාර්ලිමේන්තුව රැස් වෙලා හදපු වාර්තා 6ක් තියෙනවා. ඒක තමයි මම මෙහාට දැන් ඔබතුමාගේ දේශපාලන ගමන් මඟ තුල කැබිනට් එකේ පාර්ලිමේන්තුවට අප ගමන් මගේ රොමේෂිල්ල මහත්තයා හදන්නේ කීවෙනි මේ ව්‍යවස්ථාවක කෙටුම්පතද කියලා මම ඔබතුමාගේ යන්න ගියේ. කීයක් හදලා තියෙනවා? ඔව් අතන කෙටුම්පතක් හදන්න සම්පූර්ණ කරන්න උනේ නැහැ. ඒ විෂයන් විශේෂ 6ක් අලලා සුදුසු යෝජනා ටික හඳුනාගෙන තියෙනවා. ඒතකොට රොමේෂිල්ල මහත්තයාගේ තියෙනවා एक संपूर्ण अंग संपूर्ण एक विधि हदल थी मे दिखे मतियन करुण तरगेन जनता वे आशीर्वाद लभेन शील दिनाट एकंगवेन्न पुल व्यस्तावक्ने हदंडोन इति एकट कटयतु करन्न तमय बलापुरुत्तु इन्ने विशि देकेम पस्से तीरिंकारक सभाव पत् करला ओय सियल्ल अध्ययनय करला हकिता किक्मनट अलुत व्यस्तावक गेन्न ඕන. ඒක නිසා තමයි දැන් ඔය අරගලේ ගැනත් ඔබ මගෙන් අහුවානේ. ඔව් දැන් අරගලේ ගැනත් අහනවා. සමහරවිට අරගලේ තියෙන එක තැනකුත් තමයි වුණුත් කියනවා ඔය ව්‍යවස්ථා සම්පාදනයක් සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම සම්බන්ධයෙන්. එතකොට ජනතාවගේ තිබුණේ අනිත් කාරණාව තමයි මැතිවරණ ක්‍රමයේ සම්බන්ධයෙන්ුත් නියෝජිතයන් සම්බන්ධයෙන්ුත් බරපතල සාකච්ඡාවක් ඔවුන් ළඟ තිබුණානේ ගරු අධිකරණමැතිතුමා රීකෝල් කරන්න. දැන් උතුමා මට පොරොන්දුවක් දීලා उदम प्रतिपत्ति टीका पार्लिमेंट की हाट पास नोगेपन कार्य भार्य करना और भाग मट मुकुत कराने मट प्रश्न कराने इला के मक्कराने उबुदुमा करण देपील बंद विमसाने ओन के कारण तमाय जनमत विचारणे कटे अन्न गिहिल में संशोधन टीक इक्मन टपकर जनता के आशीर्वाद जनता के अनुमति है එහෙම එකක් ආවේ මේ පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ දෙක තුනකින් විතරයි. ඔය ඒ වුණේ මාර්ගලේ සම්කාකාරක නායකයන්ට තියෙන හේතු කට්ටිය. එහෙම නැහැ. එතකොට ඒක නිර්පාක්ෂික අරගලේ වෙන්නේ කොහොමද? එහෙම නැහැ. ඒක නෙවෙයි මම ඒක වෙච්ච දේ මම කියන්නම්. මොකද ඒ කිසිම දේශපාලඥයෙක් මං හිතන්නේ මම තරමට ඔය අරගලේ හිටපු කණ්ඩායම් එක්ක සාකච්ඡා කරපු කෙනෙක් ඉන්නවයි කියලා. ඔය පෙරටුගාමි ජනතා විමුක්ති පෙරමුණ යැරෙන්න අනිත් අතිවිශාල ඒ කණ්ඩායම් ගණනාවක් එක්ක මම ඔක සාකච්ඡා කළා. දැන් කොහොමද මේ අරගලේ හැදින්නේ කියලා බලමු. අපි එතෙන් යන කල යයිබුතුමා පෙරටුගාමී ජනතා විමුක්ති පෙරමුණ එක්ක සාකච්ඡා නොකලේ. දැන් නිර්පාක්ෂික වෙන්න බෑනේ ඒගොල්ලන්. ඒගොල්ලෝ දේශපාලන සංවිධානනේ. ඔබතුමා දන්නවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමීන්ගේ දන්නවා. ඉතින් ඒක නිසා තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. උන් තමයි ප්‍රමුඛව කටයුතු කළේ. 9 වෙනිදාට කලින් 8 වෙනිදා උන් තමයි ආවිල්ලා අරගෙන කඳුර බඳින්නේ. නෑ. ඒක වැරදි. ඇයි යෝන් නෙමෙයිද මං ඉන්නකෝ ඉතිහාසය කියලා දෙන්නේ. මම ඕක මුලින් ඉඳලා අගට කියන්නම්. දැන් අරගලයක් ආවනේ. ඇයි අරගලේ ආවේ? දැන් මේ රටේ දේශපාලඥයෝ අකාර්යක්ෂම වෙන්න පුළුවන්, හොරකම් කරලා වෙන්න පුළුවන්, අල්ලසරන් හරි මොනවා හරි කරලා මේ රටේ ආර්ථිකේ කඩා වැටුණානේ. ඒතර මේ ආර්ථිකේ කඩා වැටුනේ බව අපි දැනගත්තේ මේ ගිය අප්‍රේල් මාසේ 9 වෙනිදා නෙවෙයිනේ. 2007 කෝප් වාර්තාව ඉදිරිපත් කරලා බිලියන 700ක් වාර්ෂික ආදායම තිබුණා රටක බිලියන 300ක වංචා දූෂණ මං හෙලිදරව් කරානේ. එතකොට එදා මම කිව්වා ඇයි අපි එක කරේ මේ විදියට කිව්වොත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා, බංකොලොත් වෙනවා, මිනිස්සු හිඟමනට වැටෙනවා කියලා. එදා ඒ හෙලිදරව්ව මම කරයි කියලා මට නොයිකුත් ජාත්‍යන්තර සම්මාන ඒවා හම්බුණා. හැබැයි මේ රටේ මොන මිනිහද වම් වෙනුවෙන් කතා කරේ? අඩු ගානේ මං කියන එක හරිද කියලා කතා කරන්න මිනිහෙක් හිටියද? නැහැ. සමහර ජනමාධ්‍ය ආයතන මේක ටිකක් දුන්න තමයි. නමුත් මොකද්ද මහ පොළවේ ඒකට ප්‍රතිරෝධය දක්වන්න මොකද්ද මතුනේ මහ පොළවෙන්? කවුද පාරට ආවේ? කවුද ගෝල් පෙස් ආවේ? දැන් මේක දිගින් දිගටම කියාගෙන ගියා වංචා හොරකම් කරන ගැන කතා කරයි කියලා පක්ෂෙන් පවා එළියට දානවා. කවුද පාරට ආවේ? ආවේ නැහනේ. ඒ නිසා මේ වංචා දූෂණ මේ අකර්මක්ෂතාවය මේ හේතුව නිසා මේ රටේ ආර්ථිකය විනාශ වෙනවා කියලා අපි දැන් අවුරුදු 15කට කලින් ඉඳලා මේ කියනවා. හැමදාම මිනිස්සුත් කතා කරනවා. ජනමාධ්‍යනුත් මේ මාතෘකාව පට්ට ගන්නවා. හැබැයි කවුද ආවේ? ආවේ එන්න හේතුවක් තිබුණා. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නැතුව යනකොට, තෙල් ඉන්ධන ටික, ගෑස් ටික නැතුව යනකොට මිනිස්සුන්ට දැනෙන්න ගත්තා. ඔබ හිතනවද ලංකාවේ කොච්චර වංචා දූෂණ මේ රට ඇතුලේ සිද්ධ වුණා? ඔය තෙල් ටිකයි ගෑස් ටිකයි අනිත් ටිකයි ප්‍රමාණවත්ව මිනිස්සුන්ට තිබුණා නම් ඔබ හිතනවද ගෝල් පේසකට එක මිනිහෙක් එනවා කියලා? එන්න තිබුණේ 2007 නේ. ඒ 2007 මං කිව්වා කියලා මං දෙපැත්තෙම ගුටි කෑවා. කාලා පක්ෂෙනුත් එළියට දැම්මා. දේශපාලනුත් මං ඉවත් වුණා. දැන් මේ ජනතාව ආවේ තමන්ගේ බඩට මේක දැනුන නිසානේ. මේක රටට රටෙන් හූරගෙන කෑවට කමක් නැහැ. හැබැයි මට දැනුනොත් විතරයි මම පාරට බහින්නේ මම සටන් කරන්න කියන තත්ත්වය තමයි අපේ රටේ ජනතාව හිටියේ. ඇත්තටම ග්‍රාම්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ තියෙන්නේ. දැන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක කිව්වනම් බිලියන 500ක් හොරකම් කරයි කියලා මිනිස්සු පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා නඩු දාලා මොනවද නොකරන්නේ. දැන් ওই රක්ෂණ සංස්ථා වගේ අපි හන්තන් අධිකරණයේ ස්වාධීනව තිබුණ නිසා නඩු කියලා ගත්තා. නැත්නම් ඒකවත් නැහැනේ ආණ්ඩුවට. එදා ඒ වාර්තාව උඩ නඩු ටික කිව්වේ නැත්නම් අපිට රක්ෂණ සංස්ථාව නැහැ, ලිත්‍රෝ ගෑස් එක නැහැ, ලංකා හොස්පිටල් එක නැහැ, වරා ඉඩම් ටික නැහැ. CTB එකේ කුණ වෙලාවෙත් මම තනියෙන් නඩු දාලා ගත්තානේ. මොන මිනිහද මොන පැසෙන්ජර්ද ඇවිල්ලා ගෝල් පෙස් එකට කිව්වා අපිට CTB ඕන කියලා. නෑ, ඒ අපේ රටේ මිනිස්සු නිද්‍රාශීලී. හැබැයි තමන්ගේ බඩට මේක දැනුවට පස්සේ උන්න අරගල කාර්යය වුණා. ඒක හොඳයි. අරගලේ පටන් ගන්නදී හැබැයි පළවෙනි දවසේම මාධ්‍ය සාකච්ඡාවක් මන් තියලා කිව්වා මේ අරගලයේ කියන කොටම තියෙන යුද්ධයක් නේ. ඒ කියන්නේ සාමකාමී නෑනේ. ඒක ගැටුමක්, ලේ හැලෙන දෙයක්. ඒක උපවාසයක් නම් ඒක සාමකාමී උද්ඝෝෂණයක් නම් ඒක වෙනම කතාවක්. අපි පටන් ගත්තෙම මේ නමෙන්. ඒක නිසා තමයි පළවෙනි මාධ්‍ය සාකච්ඡාව ගුවේ අරගලය හොඳයි සාමකාමීව කරන්න. හැබැයි ලෝකෙ කිසිම තැනක සාමකාමීව අරගලයක් තිබිලා නැහැ. ලේවිලකින් අවසන් වෙලා තියෙන විශේෂයෙන් මේක බයනකයි හේතුවයි. මේක නායකයෙක් නැති අරගලයක්. හරියට කැප්ටන් කෙනෙක් නැති නැවක් වගේ සුලියට අහු වුණාම කොයි පැත්තට මූදයයිද දන්නේ නැහැ. ඒක උනේ නැද්ද? උනා. ඇත්ත වශයෙන්ම දැන් මේ ආවේ නිර්ධන පන්ති. සාමාන්‍ය අරගල කරන්නේ නිර්ධන පන්තියනේ. දැන් මේ අරගලයට ආවේ නිර්ධන පන්තියේද? නෑ. වැඩිපුර නියෝජන නිර්බන්ධ පන්තිය සහ මධ්‍යම පන්තිය. නෑ. මේ අරගලේ පටන් ගත්තේ මධ්‍යම පන්තියේ. මේ අරගලේ පටන් ගත්තේ මධ්‍යම පන්තියේ. පස්සේද තමයි නිර්ධන පන්තිය එකට එකතු වුනේ. එතකොට ඒක නිර්පාක්ෂිකව කියලා ඒගොල්ලෝ හොඳ හඳුන්වීමක් දීලා පටන් ගත්තේ. ඇත්තට මේක හොඳයි. අපි ඒකට ආශිර්වාද කරා. හැබැයි ප්‍රශ්නේ උනේ අවාසනාවන්ත විදියට මේ රටේ දේශපාලඥයින්ගේ මැදිහත් වීමක් මත මැයි මාසේ 9 වෙනිදා මේක සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට හැරුණා. මේ අවස්ථාව එනකන් අවස්ථාවාදී කුහක දේශපාලන කණ්ඩායම් බලන් හිටියේ. ඒගොල්ලන්ට ඕනුනේ මේක. ඒක නිර්මාණය කරලා දුන්නා. එදා පටන් ඔය නිර්පාක්ෂික සද්භාවයෙන් පටන් ගත්ත මිනිසුන්ට ඔතන තිබුණ ඉඩ සෑහෙන දුරට ඇහිරුණා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා බලය අල්ලගත්තා පෙරටුගාමින් සහ ජනතා විමුක්ති පෙරමුණ. අයියපතුමා යම් ආකාරයක පක්ෂික නියෝජනයක් වීම මත අර බඩට දැන කුසගින්න මත පදනම් වෙලා සමහරලාට ජවිප එක්කනක්, පෙරටුගාමින් එක්කනක්, පොහොට්ටු එක්කනක්, UNP එක්කනක් ඔතෙන් එන්නේ නැතිනේ. අයියපතුමා එතන විතරක් කේන්ද්‍රගත කරන්නේ පක්ෂයකට නායකයෝ දෙන්නේ තුන් දෙනෙක් ආවා. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක්. දැන් නිර්පාක්ෂික අරගලකරුවෝ ඇත්තටම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබිලා ඒක නිසා බැස්සනේ අරගලයක පටන් ගත්තනේ. දැන් ඔය කියන ජනතා විමුක්ති පෙරමුණයි පෙරටුගාමි මේ රටේ ප්‍රශ්න තිබුණම විතරද පාරේ ඉන්නේ? ප්‍රශ්න තිබුණත් පාරේ, ප්‍රශ්න නැතත් පාරේ. ඒගොල්ල පාරේම තමයි. කියන්නේ මේ රටේ පාලන ක්‍රමයේ අවුල් කිරීම හැර දැන් ඔය පක්ෂ දෙක ඔය කණ්ඩායම් දෙක මේ රටට කරපු දෙයක් කියන්නකො. දේශපාලනික හෝ සමාජීය හෝ අඩු ගන්න හිඟන්නේකොට බත් පාර්සලයක් දීලා තියනවද? දුප්පත් වෙනේකට ගයක් හදලා දීලා තියනවද? නෑනේ. මේ රටේ තියෙන සම්පත් පුදුමාකාර විදිහට ගිනි තබලපු එක විතරයිනේ කරලා තියෙන්නේ. මිනි මැරීම සහ ගිනි තැබීම හැර වෙන කරපු දෙයක් කියන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ඒගොල්ල මේකට සම්බන්ධ රිංග බලහත්කාරයෙන් රිංග ගත්තට පස්සේදී තමයි මේගොල්ලන්ට අර තිබුණ මේ අරගලයේ පංගුකාරයින්ට තිබුණු පිළිගැනීමට හානියක් උනේ මේ දුෂ්ට දේශපාලන බලවේග මේක අතරට රිංග ගත් එක. ඒ කට්ටිය ආවේ නැත්තම් ජනාධිපතිවරයා අදත් පුටුවේ හිටපු ජනාධිපතිවරයා. එහෙම නොවෙන්න පුළුවන්ද? නෑ, ඒ කට්ටිය අනාව නම් කියන්නේ මේ කියන්නේ පෙරටුගාමින් එළෙවුවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ යම් ආකාරයක මැදිහත් වීමක් නොවුණාද? ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔය ජනාධිපතිව කියන අදාළ දිනේදී කොළඹ මම දන්නේ ආපු ප්‍රමාණය සාමාන්‍යයෙන් 60 70000ක් කියලා කියන්නේ. එතකොට ඔය ආපු උදවිය ඔබ කියන්නේ පෙරටුගාමි කියලාද JP කියලාද? එහෙම නැහැ. ඒගොල්ලන්ගේ කොටසක් මෙතන හිටියා. ඒගොල්ලෝ තමයි කඩාකප්පල්කාරී වැඩ කරේ. ජනතාව මේකට නිර්පාක්ෂික අරගල කරුවන්ට ශක්තියක් දෙන්න ආවා. ඒක නිසා තමයි ජනාධිපතිතුමාට යන තත්වයට රටපත් උනේ. ඒ කියන්නේ ඔබතුමාගේ අර්ථකථනය ඇතුලේ කියන්නේ අධිකරණතුමා ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම, අරලිගහ මන්දිරය අත්පත් කර ගැනීම කියන කාරණාව ඇතුලේ ඒකට කඩා වැදීම සිද්ධ කළේ ජනතා විමුක්ති පෙරමුණ. නෑ, ඒගොල්ලන්ගේ දායකත්වයක් තියෙන්නේ නැති. අනිවාර්යයෙන්ම එදා පාර්ලිමේන්තුව ළඟට පාර්ලිමේන්තුව අල්ලන්න හරි ගිනි තියන්න හරි කැඳෙව්වේ ජනතා විමුක්ති පෙරමුණෙන්නේ. හැබැයි ඒ වුණාට අධිකරණ ඇමතිතුමා ඔබතුමා හැබැයි අත්අඩංගුවට ගත්තේ නෑ තාම ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවත්. අපි දකිනවා සමාජ මාධ්‍ය තුල ඒ උන් යොමු කරපු හඬපට. හැබැයි ඔබතුමාලා අර පැතුම් කරන කියන පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. නෑ, මම අත්අඩංගුවට ගත්තේ නෑ. නෑ, මම කියන්නේ ඔබතුමා අධිකරණ ඇමතිවරයා. මම කියන්නේ अधिकरण ඇමතිට අත්අඩංගුවට ගන්න බලයක් තියෙනවා නම් එහෙනම් ඒ බලේ මන්නේ ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමා නීති කෘත්‍ය සම්බන්ධයෙන් ප්‍රමාණවත් කියවීමක් තියෙනවනේ ගරුවනතුමා. තියෙනවා, දැනීම තියෙනවා. ඔව්, ඒ එතකොට ඔබතුමා විශ්වාස කරනවද? අධිකරණ ඇමති විදිහට බලේ අධිකරණ අමාත්‍ය ධුරයේ බලෙත් තියෙනවා. හැබැයි කිසිම පුජ්‍යලයක අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නවත් අත්අඩංගුවට ගන්නවත් අධිකරණ ඇමතිටයි තියන්නේ නැහැ. හැබැයි ඔබතුමාව ඒක තියෙන්නේ පොලිසියට. හැබැයි ඔබතුමාව දාන සිටුේෂන් එක ඇතුළේ ඔබතුමාම දැන් කියන ජනතා විමුක්ති පෙරමුණේ කැඳවීමක් සිදු කළා කියලා. සිදු කරා. හැබැයි පැතුම් කරන තමයි අත්අඩංගුවට ගන්නේ. එතන කැඳවීමක් සිදු කළා ඒ ප්‍රහාරයේ සම්බන්ධයෙන්. හැබැයි තාම ජනතා විමුක්ති පෙරමුණේ ඒ කියන නායකයන් පිළිබඳ ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. නැත්නම් අවශ්‍යම ඔහුත් ඒ ප්‍රකාශය දුන්නේ කියලා මාධ්‍ය පළ වුණා. එතකොට දැන් කාරණේ තියන්නේ අධිකරණේ. ඇත්ත වශයෙන්ම අධිකරණය ඔහුගේ එහෙම සම්බන්ධතාවයක් නැත්නම් අධිකරණයේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරයි. කවදාවත් අධිකරණ ඇමතිට විනිශ්චයකාරවරයෙකුට හරි පොලිසියට හරි කියන්න බලයක් නැහැ. අහවල් කෙනා අත්අඩංගුවට ගන්න, අහවල් එක්කෙනාගෙන් කට උතර ගන්න එහෙම බලයක් නැහැ. හැබැයි අපි සාමූහිකව වගකීමෙන් සාමූහික වගකීමක් තියෙනවනේ කැබිනට් මණ්ඩලයේ. මම කියන්නේ රජයේ ක්‍රියාවලිය ඇතුළත. හරි, පොලිසිය බාර ඇමතිවරයාත් මමත් පැහැදිලි ලෙස නීතිපතිවරයාත් සමගම පොලිස්පතිවරයා කැඳවලා ඔහුට උපදෙස් ලබා දුන්නා පක්ෂපාත බලන්නේ නැතුව කොතනක හෝ මේ කියන්නේ අපරාධයක් සිද්ධ වෙලා තියෙනවනේ අපරාධකරුවන් සම්බන්ධව සමසේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව ඔහු CID එකේ විශේෂ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒ කණ්ඩායම එක කරගෙන යනවා. අත් වශයෙන්ම මේ සාමකාමීව යම් කිසි පුජ්‍යලයක අරගෙන කියන්නේ මේකට එකතු වීම හේතුවෙන්ම යම් කිසි නීතියෙන් අසාධාරණයක් දඬුවමක් දෙන්න යනවා නම් ඒ පිළිබඳව සොයා බැලීමක් අපි නොකර ඉන්නේ නැහැ. ඒ එහෙම අසාධාරණයක් නොවන බවට කටයුතු කරන්න අපිත් බග බලා ගන්නවා. ඒක ඒක විය යුතුයි. අනිවාර්යයෙන්ම මම අර ප්‍රශ්න කළේ මේ වෙලාවේ කරුවමත් මේ සමාජයේ ප්‍රශ්න කරනවා ඒ කාරණා. මම ඒකයි ඔබතුමාලට ප්‍රශ්න කරන්නේ. හොඳයි. දැන් ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළතනේ අපි කොයි දෙයක් කරන්නේ. එතකොට සාමකාමී උද්ඝෝෂණ වලට තියෙන අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපි ආරක්ෂා කරලා තියෙනවානේ. එතකොට ඒක වරදක් විදියට අපිට දඬුවම් දෙන්න බෑනේ. මම එතෙන්ටත් එන්න අර මම මූලිකව ඔබතුමා අරගලේ සම්බන්ධයෙන් මතු කරපු කාරණාව ජනතාව පාරට බැස්සේ මේ පැත්තෙන් ජනමත විචාරණයක් දීලා රීකෝල් කිරීම බලය මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වෙන යෝජනාව ඉටු කරගන්න නේද කියන කාරණාවට මම ඔබතුමා දැන් ප්‍රවේශයක් දීගෙන අපි ගිය අතුරු පාරවල් දෙක අපි ගියේ. ඒක නෙවෙයිද ප්‍රමුඛව අරගලකරුවන්ගේ අරමුණ වෙලා තිබුණේ? නෑ, ඒක තමයි විපක්ෂයේ අරමුණ උනේ. ඒක කිව්වේ ප්‍රධාන විපක්ෂය සහ ප්‍රධාන විපක්ෂයට සහාය දෙන කුඩා පක්ෂ කීපයක්. විපක්ෂයේ කියන සහ කුඩා පක්ෂ දෙක කියන අවශ්‍යතාවය මේ වෙලාවේ සමාජය ඇතුලේ නැද්ද? රටේ නැද්ද? ජනමත විචාරණයකට යන්න කලින් කරන්නේ මොකේටද ජනමත විචාරණයට යන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගෙන විධායක ජනාධිපතිතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියනවද යන්න? ඉතින් අපි ඒකනේ ඒගොල්ලන්ට ආරාධනා කරේ හදමු කියලා. ඉතින් ඒක හදන්නේ නැතුව ඒකට දායක වෙන්නේ නැතුව දැන් කියන විධායකයේ අහෝසි කරන්න ජනමත විචාරණයකට යන්න කියලා යන්න පුළුවන්ද? එතකොට මේ ව්‍යවස්ථාව අහෝසි කරන්න කියලා යන්න පුළුවන්ද? අර මහජන සභාවක් සම්බන්ධයෙන් වෙන යෝජනාව මොකද්ද? ඔබතුමාලා මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන කාරණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය නෙවෙයි ඒක ඉදිරිපත් කරේ මම. අප්‍රේල් 4 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාවේදී මම ඉදිරිපත් කරලා තියෙනවා සර්වපාක්ෂිකව සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ වෙලා ඒ සෑම පක්ෂයකටම සුදුසු පුරුදු කියන්නේ විෂයානුබද්ධ දැනීමක් තියෙන උදවිය. අමාත්‍ය මණ්ඩලයට ලබා ගැනීමත් එතකොට මේ සියලු පක්ෂ නායකයින්ගේ එකමුතුවෙන් කන්පය කියන්නේ ඒක ජාතික සභාවක් හරි උපදේශක සභාවක් හරි නමකුමක් හරි පාර්ලිමේන්තුවේ ඇතුළේපත් කරගෙන ඒකට පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න දායක කරගන්න පුළුවන් අයත් ඒකට ඒ සභාවට ඇතුල් කරගෙන එතකොට ඒකේ උපදේශ ඇතුව තීන්දුව తీරන අරගෙන පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කරගෙන යන්න මේ නිශ්චිත කාල සීමාවක් ඒ කාල සීමාව ගිහිල්ලා රට සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ අපි මැතිවරණයකට යන් කියලා. ඉතින් ওই යෝජනා පාර්ලිමේන්තුවේ තිබුණා. ඒවට පයින් ගහලා දාලා ඔක්කොම කරලා තමන් බලාපොරොත්තු වෙන කෙනා ජනාධිපති කරගන්න හරි තමන් බලාපොරොත්තු වෙන විදියට ආණ්ඩුවක් ගන්න හරි බැරි වෙනකොට එක එක අසහනය මත ඉදිරිපත් කරන දේවල් සියල්ල මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට කවද්ද ඔබ්බවන්න යන එක සාධාරණ නෑ. දැන් අරගලේ යම් ආකාරයක අර පාරිශුද්ධව ඉල්ලපු අර පටන් ගන්නකොට තිබ්බ අරමුණු ටික මේ වෙනකොට ඉටු කරන්න සමත් වෙලා තියෙනවා. දැන් සමහර වෙලාවට අරගලේ මේ වෙනකොට DR වීමින් යනවා. අපි දකිනවා යම් ආකාරයක නෛතික සීමාවන් යටතේ ඉවත් කිරීම සහ උන්සවෙච්චාවෙන් ඉවත් වීම සිද්ධ වෙමින් පවතන. හැබැයි ඒ තුල අරගලේ විසින් දිනා ගන්න ඕන මුඛ්‍ය අරමුණු ටික දිනා ගන්න කලින් තමයි මේ ඉවත් වෙන්නේ කියලා සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන්. ඔබතුමාට පේන විදිහට අරගලේ කේන්ද්‍රගත වෙන්න ඕන තැන තව යන්න ඕන නැද්ද ඉස්සරහට? නෑ අරගලේ කණ්ඩායම් ගණනාවක් මම සාකච්ඡාව කරා ඒගොල්ලත් එක්ක. කණ්ඩායම් කීපයක නායකයෝ මං හිටපු ජනාධිපතිවරයා මුණ ගැහෙන්නත් එක්කගෙන ගියා. එතකොට ඒ කණ්ඩායම් වලට මම කිව්වේ ඒගොල්ලන්ට යා හැකි දුරක් තියෙනවා. ගෝල් පේස් එකෙන් එහාට යන්න බෑනේ, එහාට ගියොත් මූදට වැටෙනවා. ඒ නිසා දැන් ඒගොල්ලෝ ගෝල් පේස් එකට ගියා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අරගලකරුවෝ දිනු. ඒ කියන්නේ අරගලකරුවෝ බලාපොරොත්තු වුණ, ඒ කියන්නේ අරගලයේ හරහා බලාපොරොත්තු වුණ ටික ඒගොල්ලෝ සාක්ෂාත් කරගත්තා. මොනවද අපිටුවා? ඔවුන් කිව්වේ හිටපු ඇමති මණ්ඩලය ඉවත් කරන්න. එක ඉවත් කරා. හිටපු අගමැතිවරයා ඉවත් කරන්න. ඉවත් කරා. ඊට පස්සේ රාජපක්ෂවරු නැති කැබිනට් එකක් පත් කරන්න. ඒකත් පත් කරා. ඒගොල්ලෝ කිව්වා ජනාධිපති යන්න. අන්තිමිල්ලිමනේ ජනාධිපතිත් ගියා. ඉන් ඔබට මොකද්ද? ඉන් ඔබට ඊට පස්සේ ජනාධිපති ගියාට පස්සේ අපිට තියෙන්නේ ආපහු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ කියන්නේ අරගලකාරයෝ ඉල්ලෙන් සියල්ල දිනුවා. හැබැයි දැන් ඔය කියන එක ඇතුලේ වෙලා තියෙන අරගලය තුල දිලා රාජපක්ෂවරුන්ට යන්න කියන එක විතරයිනේ. ඇමති මණ්ඩලයේ ඉන්න රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඇමති මණ්ඩලෙ හිටපු කට්ටියමනේ. වෙන කවුරුත් නෑ. ඒ අයත් ඉන්නවා, මමත් ඉන්නවා. ඒක නොහිටපු කෙනෙක්. එතකොට හරිම් ප්‍රනාන්දු මනුෂ්‍යනායකකාර වගේ අයත් ඉන්නවා, අලුත් අයත් ඉන්නවා. එතනින් එහාට හරි එතනින් එහාට රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්න කිව්වා, ගියේ නෑ. එතුමා අවසානයේ යන්න නැතුව ජනාධිපතිවරයා බවට පත් වුණා. එතුමට යන්න කිව්වට එතුමට යන්න කියලා කියන වෙලාවේ තමයි මේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලතල තිබුණේ ජනාධිපතිවරයෙක් තෝරන්න. ඒතර පාර්ලිමේන්තුව තමයි එතුමා තෝරගත්තේ. එතුමා මේ දැන් හිටපු ජනාධිපති පත් කරපු ජනාධිපති කෙනෙක් නෙවෙයිනේ. ඔහුව තෝරගත්තේ පාර්ලිමේන්තුවේ ඡන්දෙන්. එහෙමනම් ඔබ කියන විදිහට මේක එහෙනම් ඉස්සෙල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගිනි තියන්න ඕන. නෑ ඒතන එන කන්නේ මම කියන්නේ එහෙම එහෙමනම් දැන් හිටපු ජනාධිපතිතුමා ඉන් වෙලා යන්නෙත් අර ඔබතුමා පූර්වයේ පැහැදිලි කිරීම ඇතුලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නෙමෙයි ජන නැකිතීම ඇතුලේ කරපු පීඩනය ඉන්නේ. නෑ ගියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව. නෑ ඊට පස්සේ අවසානයේ එතුමා බලෙන් යන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නෙවෙයි. හැබැයි එතුමාට දූරෙන් ඉවත් වෙන්න උනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඉල්ලා අස්වීමක් කරනවා. ඒතකොට ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුගත වුණා ගරු ඇමතිතුමා. හරි ඒකයි සිද්ධ වුණේ. සාධකේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නෙවෙයි සමා ඒක ඇතුලේ සමහර වෙලාවට අර්ථ ගන්නන්න පුළුවන් ගරු ඇමතිතුමා බලාගෙන ඉන්න කෙනෙක් කියන්න පුළුවන් අරගලය ඇතුලේ කිසිදු පාරිශුද්ධත්වයක් තිබුණේ නැත්. තිබුණේ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් එළියට දාන එක විතරයි. ඒක ඇතුලේ හිටපුවා ජනාධිපතිවරුත් හිටියා. ගිහිල්ලා ඉන්න ජනාධිපතිවරුත් හිටියා. ඩයස්පෝරාවක් තිබුණා. විදේශ බලපෑමුත් තිබුණා කියලා. ඔබතුමාට ලෝක දේශපාලනය පිළිබඳව ලොකු කියවීමක් තියෙන අරගලය ඇතුලේ ලොකු කියවීමක් තියෙනවා. හැම එකක්ම තිබුණා. ඇත්ත කතාව ඒක. ප්‍රමුඛ ඉලක්කය රාජපක්ෂවරු එලවන්න නෙවෙයි. ප්‍රමුඛ ඉලක්කය තිබුණේ රාජපක්ෂවරු එලවන්න මම නෙවෙයි. දැන් ඔබ කියවනේ සාධක පොලිමක්. ඒ ඔක්කොම ඒකේ තිබුණා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. දැන් මම කියන්නේ ඇත්ත වශයෙන්ම අරගලයේ සාධක අරගලයේ අරමුණ ඒගොල්ලෝ සාක්ෂාත් කරගත්තා. ඒගොල්ලන් එකඟ කරගෙනත් තිබුණා මම ඉන් ඔබට යන්න තියෙන මේ විවස්ථා රාමුව තුල. එතකොට මේ විවස්ථා රාමුව තුළ අපිට ඉමීඩියට්ලි වහම කළ යුතු දේ තමයි ජනාධිපතිගේ බලතල අඩු කරලා 22 ගේන එක. ඒ කරපු ගමන් ඊළඟ එක තමයි අලුත් විවස්ථාවක් අපි හදන්න ඕනේ. ඒක අර ක්‍රමයේද මේ මොඩල් එකද කියලා අපි දැන් තීන්දුව කරන්න ඕනේ. අපි කට්ටියකට වාඩි වෙලා ඒක තීන්දුව කරලා මේ විවස්ථාවේ අනිවාර්යම ප්‍රතිපාදන තියෙන්න ඕන. තරුණ නියෝජනය ගැන සහතිකයක් තියෙන්න ඕන. කාන්තා නියෝජනය ගැන සහතිකයක් තියෙන්න ඕන. එතකොට පාරිශුද්ධ කියන්නේ මේ වංචා දූෂණ වැළැක්වීම පිළිබඳව විධිවිධාන ඇතුළත් කරපු නීති රාමුවක් හැදෙන්න ඕන. මේ ටික කරලා තමුන්නාන්සලා මේ රට බාර ගන්න කියන ආරාධනාව මම කරා. ඒගොල්ලෝ එකට එකඟ වුණා. මං කො මේ නීති රාමුව සම්පූර්ණ නීති රාමුව හදලා අපි බාර දෙනවා. ඕගොල්ලෝ බාර ගන්න. අපිටත් දැන් මේකෙන් නිදහස් වෙන්නයි ගැලවෙන්නයි ඕන. ඇත්තම කතාවත් ඒක. අපිට මැරණකම්ම මේ දේශපාලනේ රට වෙනුවෙන් කියලා කැපකිරීම කරන්න අමාරුයි. අපිටත් තියෙනවනේ රාජකාරී. ඒතර වෘත්තිකයෙක් වෙවිලා දේශපාලනය කරනවා කියන එක අපි සුළුවට තකන්න එපා. රස්සාවක් නැතිකමට ඇවිල්ලා മന്ത്രി කෙනෙක් වෙලා ඇමති කෙනෙක් වෙලා තනතුරේ වැජබෙන අයයි නීතිඥ වෙන්න පුළුවන්, ඉංජිනේරු වෙන්න පුළුවන්, වෛද්‍ය වෘත්තිකයෙක් මේක තනතුරේ ඇවිල්ලා මේ മന്ത്രിකමක් ඇමතිකමක් කරනවා කියන්නේ කැපකිරීමක්. අපිට අපේ පෞද්ගලික ජීවිතේ ආර්ථික වශයෙන් විශාල දෙයක් ගොඩනගා ගන්න පුළුවන් දේවල් අපි ඔක්කොම ඇතෑරලා තමයි මෙතෙන්ට එන්නේ. ඒක නිසා මේක වැජබෙන්නේ එකක් නෙවෙයි. දැන් අපිටත් ඕන නිදහස් වෙන්න. හැබැයි අපේ කාලය තුල අපිත් මේ රටේ සංවර්ධනයට නැත්තම් මේ රට හොඳ තැනකට ගෙනියන්න දායක වුණයි කියන සතුට විතරයි අපිට අවසානයේ ඉතුරු වෙන වෙන කිසි දෙයක් නැහැ. ගරුවමතුමා ඊට අමතරව ගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු කියනවා නම් අනේ අර ඇමතිවරයා අර മന്ത്രിතුමා හොරෙක් නන් නෙවෙයි කවදා හොරකම් කරේ නැහැ රටට වැඩක් කරලා තියෙනවා මොකක් ඒ සම්මානය ඒ පිළිගැනීම විතරයි වෘත්තිකයේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ නියෝජනයේ සංවිතිය හදාගන්න එකත් අපි කාගෙත් වගකීමක්. ඒක නිසා තමයි මේ මැතිවරණ ක්‍රමය හදලා දෙන්න මම ඒ තරම්ම කියන්නේ මේ මහන්සියලා කටයුතු කරේ. දැන් එදා අසාර්ථක වුණාට මම විශ්වාස කරනවා මේ 22කින් පස්සේ ඒ කටයුතු සාර්ථකව කරන්න පුළුවන් කියලා. මට අපි එතනින් එහාට යමු. හෙට මේ අධිකරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව යලි කැඳවීම සිද්ධ කරනවා. සමාරම්භය තියෙනවා. අපි එතෙන්වත් එමු. ඊට පස්සේ ඔබතුමා 22 ගේනක් ගැනත් එමු. අරගලේ ළඟ නැවතිච්ච ඉඳන් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ. මේ වෙලාවේ අරගලේ මුඛ්‍ය අරමුණ වෙනුවෙන් පෙනී හිටපු අයයි අර ඔබතුමා කියන යටින් යටිකූට්ටු වැඩ කරපු අයයි ওই ධ්‍යානශීම හිටියානේ. හැබැයි මේ වෙලාවේ අරගලකරුවන් පිටිපස්සේ රජයට එළවෙන චෝදනාවක් අරගලකරුවන් පිටිපස්සේ පොලිසිය පන්නනවා. අරගලය මර්ධනය කිරීම වෙනුවෙන් යලි නැගිටීමක් මර්ධනය කිරීම වෙනුවෙන් අරගලකරුවන් අත්අඩංගුවට ගන්නවා කියලා. දැන් පොලිසිය ඇත්තටම අරගලකරුවන්ගේ පිටිපස්සෙන් පන්නනවා කියන එක මම හිතන්නේ ඒක සාධාරණ නෑ. දැන් පොලිසිය මේ පරීක්ෂණ කටයුතු කරන්න ඕනනේ. දැන් චෝදනාවක් තියෙනවා නම් සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා නම් දැන් ජනාධිපති මන්දිරයට හානි කරලා තියෙනවා නම් කාර්යාලේ හානි කරලා තියෙනවා. ඒක බාණ්ඩ නැති වෙලා තියෙනවා නම් පොලිසියට පරීක්ෂණ නොකර ඉන්න බෑනේ. ඒක ඇවිල්ලා ගෝඨාභය මහත්තයාගේ එකක්වත් නැහැනේ. උතන එක කඩදාසියක්වත් නැහැනේ. ඔක්කොම ඇවිල්ලා මා ජනතාවගේ දීපල. පොදු දීපල. ඒතර පොලිසියට වගකීමක් නැද්ද ඒවට වෙච්ච හානි හොයන්න? ඒව කරේ කවුද කියලා. ඒකෙන් තීරණය කරන්න පුළුවන්ද ඒක අරගලකාරයෝ හොයන්නේ කියලා? දැන් සමහරලාට අරගලයේ කෙනෙක් වුණත් මොකකට හරි ගිනි තිබ්වොත් එතකොට ඒක අරගලකාරය නිසාම ගිනි තිබීමේ චෝදනාවෙන් නිදහස් කරන්න ඕනද? කරන්න බෑනේ. ඒ නිසා පොලිසිය කරන්නේ අරගලකාරයෝ හොයන එක නෙවෙයි. අපරාධ වලට සම්බන්ධ වෙච්ච අය තමයි හොයන්නේ. එතකොට ඒ අපරාධ වලට සම්බන්ධ වෙච්ච අය හෙව්වයි කියලාත් ඒගොල්ලෝ ඇත්තටම වැඩිකාරයෝද නැද්ද කියලා තීන්දුව කරන්නේ අධිකරණය. පොලිසියට තීන්දුව කරන්න බෑ, ආණ්ඩුවට තීන්දුව කරන්න බෑ. එතකොට මේ නීතියේ ආධිපත්‍ය කියන එක ක්‍රියාත්මක කරේ නැත්නම් හෙට දවසේ ඔබටත් පාර යන්න බෑ, මටත් පාර යන්න බෑ. හැබැයි මේ වගේම අනිත් පැත්තෙන් කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් පහුගියදා පැහැර ගැනීමකට ලක් වෙලා ගහලා එළියට දාලා තිබුණා. ඒකෙන්ද යම් තැනක ඔවුන් උද්ඝෝෂණයකුත් සිද්ධ කරා ගරුවමතුමා. මේ සමහරවල්ලාට මේ සමාජය තුලේ මතුවන කාරණා, සමහරවල්ලාට මේ අරගලයේ මුවාවෙන් සිද්ධ වෙන සමහර ක්‍රියාකාරකම් දැන් හදිසි නීතිය ඇතුලේ යම් ආකාරයක වෙන පිරිසක් ක්‍රියාත්මක වෙමින් ඉන්නවද මේ පැහැර ගැනීම සම්බන්ධයෙන් හරි මේ පහර දීම සම්බන්ධයෙන් හරි? මොකද මේක හෙට දවසේදී දැඩිව ආණ්ඩුවට චෝදනාවක් විදිහට නැගෙන්න පුළුවන්. දැන් මෙහෙමයි, දැන් ඔය තියෙන වාතාවරණය තුල ඇත්ත චෝදනාවක් තියෙනවා, ආණ්ඩුවට විරුද්ධව බොරු චෝදනාවක් තියෙනවා. කොහොමද තෝරන්නේ? මට තෝරන්න බෑ. ඒක පොලිස් පරීක්ෂණ වලින් එළිදරව් කරලා අධිකරණයෙන් තමයි තෝරන්නේ. තීරණයක් ගන්න ඇත්තට මේ කවුද කරේ කියලා. ඒක නිසා දැන් නිර්පාක්ෂික අරගලකරුවන් ඇතුළට අපරාධකාරයෝ ඇවිල්ලා මිනි මරලා තියෙනවා, ගිනි තියලා තියෙනවා, කඩාකප්පල් කිරීම කරලා තියෙනවා. ඉතින් තවත් ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන් මේක. ඉතින් ඒක නිසා මට ඒ පිළිබඳ නිගමනයක් දෙන්න බෑ. මම ඔබතුමා තව තැනකට ආරය යනවා. දැන් එකක් ওই පාර්ලිමේන්තුව ළඟ සිද්ධිය සම්බන්ධයෙන් පැදුම් කරන අත්අඩංගුවට ගන්න ජනතා විමුක්ති පෙරමුණේ තාම ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. දානිෂ්ශාලී රූපවාහිනියට ගිහපු අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම කියන ලයිව් එකට හිටපු අනිත් මිනිස්සු අත්අඩංගුවට ගන්න නැහැ. ඇයි මේ බෙදීමක්? නෑ, ඒක දැන් අපි ගත්තේ නෑ කියලා තීරණය කරන්න බෑ. දැන් සමහරව දැන් ඔය ධනිශාලි කියන කෙනත් එයාත් පිළිබඳ සෑහෙන පොලිසිය බොහොම අමාරු වෙන්නේ තොරතුරු සොයාගෙන අන්තිමට ගුවන් යානයට ගිහිල්ලා ගත්තේ. ඉතින් අනිත් පුජ්‍යල පිළිබඳව අනිවාර්යෙන් පොලිසිය තොරතුරු හොයනවා ඇති. හුඟක් අය හැංගිලා ඉන්නවා. අනිත් එක නිර්පාක්ෂිකව මේක සත්භාවයෙන් කරපුවා නම් හැංගෙන්න උවමනාවකුත් නෑනේ. හැබැයි අනිත් පැත්තෙන් ධනිෂ් හරි නාමල් රාජපක්ෂත් එක්ක ෆොටෝ එක හිටපු හින්දා අත්අඩංගුවට ගත්තද කියලා කියන්නත් බෑනේ. එහෙම බෙදීමක් තියෙනවා. රාජපක්ෂ විරෝධය නම් තිබ්බේ කොතෙන්ද අරගලකාරයෙක් විදියට ගියත් ඒ පන්නාගෙන යාම තියෙන්නේ කියලා සමහරවල් කෙනෙකුට ප්‍රශ්න කරන්න බෑ නේද? ෆොටෝ එකක් ඉන්න නිසා අත්අඩංගුවට ගන්නවා නම් අපිවත් මං හිතන්නේ 10 වතාවක් විතර අත්අඩංගුවට ගන්න වෙනවා. නෑ ඊට වැඩි ඔබතුමා තාම මේ සමාජයේ අපිත් එක්ක අපි යන තැන අපිත් එක්ක ෆොටෝ එකකට ඉන්න කියලා කිව්වම අපි කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ දේශපාලඥයෝ විදියට එක පැත්තකින්. ඉතින් සමහරට උතන ඒ තැන්වල මිනි මරපු අය ඉන්න පුළුවන් හොරකම් කරපු අය ඉන්න පුළුවන් කොහොමද අපි දන්නේ? ඒසක් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා මේක බෙදීමක් නෑ. නෑ නෑ ඒක ඇත්තටම පොලිසියට ස්වාධීනව කරන්න තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒකට අපි මැදිහත් වීමක් කරන්නෙම නෑ. ඔබතුමාලා මේ මර්ධනය සිද්ධ කිරීම වෙනුවෙන්ද යම් ආකාරයකින් සමාජයේ තියෙන මතය සහ විශේෂම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එහෙම කරපු චෝදනා ඔබතුමාලා මේ වෙලාවේ මර්ධනය දැඩිව අරගලයේ විශේෂෙහි තීව්‍ර කරන්නද හදිසි නීතිය සම්මත කරගත්තේ? එහෙම නැත්නම් එතනින් එහා ගියපු රජයට යම් ආකාරයක කරමුණක් තිබුණාද? හදිසි නීතිය සම්මත කරගත්තේ රටේ ජන ජීවිත ආරක්ෂා කරන්න. මොකද මේ යන ක්‍රමයට අරගලකාරයෝන්ගිට මුවා වෙලා අපරාධකාරයෝ විශාල වශයෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවල් කරනකොට කිසි කෙනෙකුගේ ජීවිතයට වටිනාකමක් නැතුව යනවා. රාජ්‍යයක මුඛ්‍ය වගකීම තමයි ජනතාව ආරක්ෂා කරන එක. एक निशा आदिशी नीति पहने हुए कौरू दाडयां करने भी मेरा टे नीति सा सामे आरक्षा करना विजयदास राजपक्ष में तुम्हारा आंकड़ों व्यवस्था पहले बंदों से हापेरा टे नाइतिक रामू पहले बंद गैंबरू किए भी मांगती है ना माने एक किए भी मैं तुले मेरी हाँ ने गोटाबाया राजपक्ष महात्या के गेस रहा बस गिनती है ना कोट एक मार्दने किरीम वेरुवेन पोलिसी මැදිහත් නොවීමත් ප්‍රමාණවත් විදිහට. එතනින් පස්සේ මේ නවවෙනිදා සිද්ධිය සිද්ධාමි සිද්ධ වෙලා රට පුරාම ගෙවල් ගිරී තියෙනකොට ගරු මන්ත්‍රීවරයෙක් ගහලා මරණකොට ඇයි ඊට කලින් పూర్වෙහි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔබතුමාලවත් මැදිහත් වෙලා කියනත් මේක හදිසි නීතිය දාන්න මේක නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා ඇයි කිව්වේ? දැන් තියෙන නෛතික රාමුව එදා බල ගන්නන්න ඇයි ඔබතුමාලා කටයුතු නොකළේ? ඇත්ත වශයෙන් කියනවනම් ওই කාල සීමාව තුල ආණ්ඩුවත් එක්ක මට කිසි ගනුදෙනුවක් තිබුණේ නැහැ. අමනාපෙක හිටියේ. අමනාපෙකුත් නැහැ. මට දේශපාලනයේදී මට යාළුවොත් නැහැ මේ හතුරොත් නැහැ. දේශපාලනයේදී කරන්නේ වගකීමක්. රට වෙනුවෙන් ඔබතුමාට ගිහිලා කියන්න කියලා යුතුයකමක් තියෙනවා කියලා හිතුන්නේ නැද්ද? නැති. එතුමාට අපි කියපුවා කිව්වනම් එතුමා අද වැජබෙනවනේ. එතුමා 20 වෙනි සංශෝධනයේ ගේනකොට මම එපයි කියලා කිව්වනේ ප්‍රසිද්ධිය කිව්වනේ. ඔය පෝර ප්‍රතිපත්තිය ගේනකොට ඒක වැරදි කියලා කිව්වනේ. ඔය බදු සමාබදු කප්පාදු කරනකොට අපි කිව්වනේ මේක කරන්න එපා රට හිඟමනට වැටෙනවා කියලා. ඉතින් එතුමාට අපි ප්‍රසිද්ධියක් කියවනේ පුජ්‍යලිකෝ කියලා අහන්නේ නැද්ද? ප්‍රසිද්ධියක් කිව්වා. ඒ වැවුණා නම් එතුමා අදටත් බොහොම වැදගත් විදිහට ජනාධිපති තනතුරේ ඉන්නවා. ඉතින් අපි කියන කිසි දෙයක් ඇහුවේ නැහැ. අත වශයෙන්ම මම මේ එතුමත් එක්ක කාලයකට පස්සේ ඔය නැවතත් මුණ ගැහෙන්නේ මේ අරගලෙන් පස්සේ අලුත් ආණ්ඩුවක් හදන්න ඕනයි කියලා මුල්ලතාවට සාකච්ඡාවකට අපිට එන්නේ කිව්වේ අපේ 41 දෙනාගේ කණ්ඩායමට. ඒතර අපි 41 දෙනාගේ කණ්ඩායම ගිහිල්ලා හම්බෙන්නේ මැයි මාසේ මැද හරියේ. ඉතින් එතකන් එතුමා එක්ක අපේ උපදේශ ගැනීමත් අපිත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ගරුවැමතුමා අපි මෙතන අනිත් එක එහෙම සම්බන්ධයක් නොතිබුණත් අපි කියන දේ අහනවා නම් එහෙම හරි ගිහිල්ලා වැඳලා හරි කියනවා. ඇහුවේම නැහැ. රට වෙනුවෙන් වැඳලා හරි කියනවා. රාජපක්ෂවරු විදිහටවත් ඇහුවේ නැහැනේ. මගේ මේ කඳවුරේ මම නැහැනේ. ගරුවැමතුමා අපි එතන මෙහාට එමු. දැන් ඔබතුමාලා යම් ආකාරයක මේ සමාජ පෙරළියෙන් මෙපිට පාර්ලිමේන්තුවට බලය කේන්ද්‍රගත කිරීම වෙනුවෙන් යම් ආකාරයක 22 ඔබතුමාලා ගේනවානේ. नमुतुमाला परिपूर्ण विषय देख गेरला ओक मेवर पार्लमेंट इदिरिपत कला सम्मत करगन्न පුළුවන් වෙයි කියලා බලව විශ්වාස කරනවද? ඔව් එහෙම විශ්වාසයක් තියෙන නිසා තමයි ගේන්නේ. මොකද එහෙම පොඩ්ඩක් හරි අවිශ්වාසයක් තියෙනවා නම් මම මේකට ඇත්තටම අත ගහන්නේ නැහැ. සියලු කණ්ඩායම් වල ආශිර්වාදයක් තියෙද කරන්නේ? සියලු කණ්ඩායම් වල ආශිර්වාදේ තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයොත් එක්ක සාකච්ඡාවට තුනක් තියලා මේකට එකඟ වුණා. මේකට විවේචනයක් ආව සාධාරණ විවේචනයක්. මොද ගිය හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා මාසයක් ප්‍රමාද වුණා. ඒ මාසයක් ප්‍රමාද වුණාට පස්සේ මේකට අතුරු විධාන කීපයක් ඇතුල් කරා මේ පාර්ලිමේන්තු වාරයට පමණක් බලපාන විදිහට එතුමාගේ බලය ආරක්ෂා වෙන්න අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරු අස්කිරීම පිළිබඳ. ඒක නිසා තමයි මේකට විවේචන ආවේ. ඒ අරෙන්න මේකේ තියෙන සියලු කරුණු පක්ෂ නායක එකඟ වෙච්ච කරුණු. 19 නොතිබිච්ච 22ට අලුතෙන් එකතු කරලා තියෙන දේවල් මොනවද කරන්නේ? ඒවා මං කියන්නම්. ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3 දෙනෙක් තෝරගන්න එක අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සාකච්ඡා කරලා කරන්න ඕන එකක්. හැබැයි අපිට යම්කිසි සැකයක් මතුවෙනවා එකඟතාවයකට එයිද නැද්ද කියලා මේ තියෙන වාතාවරණය. ඒක නිසා අපි මේ දෙන්නම එතනින් ඉවත් කරලා කතානායකතුමාගේ අධීක්ෂණය යටතේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුන්ට ඔවුන්ගේ නියෝජිතයත් ප්‍රධාන විපක්ෂයේ മന്ത്രി කණ්ඩායමට ඔවුන්ගේ නියෝජිතයත් කුඩා පක්ෂවලට ඔවුන්ගේ නියෝජිතයත් පත් කරගන්න බලය දීලා තියෙනවා. උපරිම ප්‍රජාතන්ත්‍රවාදයක් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් එතන තියෙනවා. ඊළඟ කාරණේ තමයි දෙවෙනි කාරණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න ඕන කියලා අලුත් ප්‍රතිපාදනයක්. එතකොට මූල්‍ය මණ්ඩලයේ නිල නොවන සමාජිකයෝ තව ඉන්නවා. ඒ උදවිය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්. සමහර අය විපක්ෂයෙන් එම දැඩි විවේචන එල්ල කරා ඒක අපි ඇතුල් කරලා නැහැ කියලා. ඒක ඇතුල් කරන්න ඌමනා නැති නිසා ඇතුල් කරේ නැත්තේ මොකද 2002 මූල්‍ය පනත එකේ තියෙනවා. එතකොට මේ මූල්‍ය මණ්ඩලයටම පත් කිරීමේට අදාළව මේ කාරණය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඕන. තුන්වෙනි කාරණය 19 වෙනි ව්‍යවස්ථාවෙන් දුන්න ජනාධිපතිවට ඇමතිකම් 3ක්. ආරක්ෂක මහවැලි සහ පරිසර ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි දෙන්නේ. හැබැයි ඒ 19 පස්සේ ඒ පාර්ලිමේන්තුවෙන් පස්සේ ජනාධිපතිට මුකුත්ම බෑ. දැන් මේ විකෘතිය මට කරන්න බෑ මොකද ව්‍යවස්ථාවට අනුකූලව කරනවා නම් විධායක ජනාධිපතිගෙන් ආරක්ෂක අමාත්‍යාංශික ගලවන්න බෑ. ඉවත් කරන්න බෑ. ඒක නඩු තීන්දුව 3කින් පැහැදිලිව කියලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තිය තනිවර්ත නිරූපණය කරන්න බෑ. ඒක කියවෙන්න ඕන 4 වෙනි වගන්තියත් එක්ක කියලා. ඒතර 4 වෙනි වගන්තිය කියලාම පැහැදිලිව ජනතාවගේ ආරක්ෂාව ඇතුළුව විධායක බලය ජනාධිපතිවරයයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ අනුව ආරක්ෂක අමාත්‍ය ධූරයේ ඌට තියෙනවා. ඊළඟ එක තමයි පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරපුවාම ඒක අපි අභියෝගයට ලක් කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න ඕන ඉල්ලීමක් දවස් 7ක් ඇතුළත. ඒ කාල සීමාව අපි 14 දක්වා වැඩි කරනවා මොකද ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට වඩාත් සක්‍රියව සහභාගී වෙන්න පුළුවන් වෙන නිසා. ඒතර 19න් අපි ගෙනාවා එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුව අපි නීති හදලා ක්‍රියාත්මක කරනවා කියලා. 19 දී ඒ ගෙනාවට පස්සේ 2015 ඒ පනත ආරම්භ කරා මං හදන 2018 දී හදලා ඉවර කරලා තිබුණා. ඒ වෙනකොට මාව ඉවත් කිරීම තුල ඒක එතන නතර වුණා. දැන් තව එකකින් පස්සේ අවුරුදු 4ක් ගිහින් දැන් මේ පනත අපි හදලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තියෙනවා. තව ටිකක් ඒක මේ වර්ධනය කරලා ඒකත් පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කළ සම්මත කරගන්න කටයුතු කරනවා. ඒකෙන් මේ අල්ල සහ දූෂණ කොමිෂන් සභාවත් නිලධාරීන්ගේ සහ දේශපාලඥින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන පනතත් ඉවත් කරලා අලුත් ක්‍රමවේදයකට ඒ ආයතන දෙක ඒ නීති අනුගත වෙනවා. ඊළඟට 6 වෙනි කාරණේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යම් ඇමතිවරයෙක්ගේ ධූරය දැරීම නතර වුණොත් හේතුව කුමක් වුවත් ලේකම්වරයාගේ ධූරයත් එහිම නතර වෙනවා. පහුගිය කාලේ විශාල ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නා. ඒක නිසා අපි සංශෝධන ඉදිරිපත් කරා. අමාත්‍යවරයාගේ ධූරය නතර වුණත් අලුතෙන් ලේකම් කෙනෙක් පත් කරනකම් ඉන්න ලේකම්ට බලය දීලා අමාත්‍යංශය කරගෙන යනවා. ඒ කියන්නේ දැන් අමාත්‍යවරයෙක් හිට අයින් කරොත් ඔබතුමා අයින් කරොත් ලේකම්ට වැඩ කර යන්න පුළුවන්. පුළුවන්. එතකොට ඒ ප්‍රධාන වෙනස්කම් 6ක් එතන තියෙනවා. ඒ වගේම 20 වෙනි සංශෝධනයේ තිබුණ හොඳ ඒවා 20 නරකයි කියලා පට්ට ගැහුවට ඒකත් හොඳ ඒවා තියෙනවා. ඒ හොඳ ඒවා අපි අයින් කරන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් ඒකේ තියෙනවා 78 ව්‍යවස්ථාවට දැන් පෞද්ගලික කාලේ පාර්ලිමේන්තුවට චෝදනා තිබුණා මූලික කෙටුම්පතේ හරයට විරුද්ධ වෙන මේ සංශෝධන ඇතුල් කරනවා කියලා කාර්ක සභාව අවස්ථාවේදී. ඒක මේ 19 දී උණයි කියලාත් සමහරු කියනවා. හැබැයි 19 නම් ඒක උනේ නැහැ. 20 දී උනේ ඒක. 20 දී තුනේ නැහැ. ඒක උනේ පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ 52 දී ඒක උනේ. ඉතින් ඒ ආදර්ශය නිසා තමයි 20ට ඇතුල් කරේ. ඒවා කාර්ක සභා අවස්ථාවේදී හරයට හෝ පරිබාහිර කරුණු ඇතුළත් සංශෝධන ගේන්න බෑ කියලා. එතකොට ඒක හොඳ ප්‍රතිපාදනයක්. අපි ඒක ආරක්ෂා කරලා තියාගෙන තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපි 19න් හඳුන්වලා දුන්නා ජනාධිපතිගේ විමුක්තියට සීමාවල්. ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවකදී ජනාධිපතිවරයාගේ තීන්දුවක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. විස්සෙදි ඉන් ඔබට ගිහිල්ලා කියනවා ජනාධිපතිවරයා දරන අමාත්‍යාංශයක් හෝ වගකීමක් වෙනත් වගකීමක් සම්බන්ධයෙන් ගන්නා තීරණයක් අභියෝගයට ලක් කරනවා නම් අභියාචනාධිකරණේ රිට් ආඥා බලපත්‍රයකින් උනත් ඒක පුළුවන් කියලා. එතකොට ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් කරලා. එතකොට 20 ඇතුළත් මේ සම්ප්‍රදාය ප්‍රතිපාදන අපි ආරක්ෂා කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කරා. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කරා. අපි ඒකත් ඒ ආකාරයට ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා 20න් ඔබට ගිය ප්‍රතිසංස්කරණ 7-8ක්ම තියෙනවා. වඩා දියුණු ඒවා. 20 තිබුණු හුඟක් ඒවා අහෝසි කරත් ඒකේ තියෙන දියුණු ලක්ෂණ අපි ආරක්ෂා කරලා තියෙනවා. ගරුවැමතුමා දැන් සමහරලාට සමහරු අර්ථ ගන්නවා අපේ රටේ දැන් ওই ව්‍යවස්ථාව නිකන් අර හැමතැනම හිල් හැදිලා පැච් දාපු ටියුබ් එකක් වගේ. හුලං ගහපු ගමන් කොතනින් හරි යනවා. කොතනින් හරි ඊට පස්සේ ආපහු අපි ආයෙ පැච් එක දානවා. මේ ඇති වෙලා කියලා හිතෙන්නේ නැද්ද ගරුවැමතුමා? පූර්ණ දැන් අපි 20ක් ගෙනකන් ගෙනාවනේ. ඉක්මනටම මෙන්න මේ කාල පරිච්ඡේදය ඇතුළත දැන් ඔබතුමා සඳහන් කර ලොකු ප්‍රොසෙස් එකක්. අපි දැන් හරි පටන් ගත්තොත් මෙන්න මේ කාලේ වකවානුව වෙනකොටවත් අපි අලුත් තුන්වෙනි ජනරජ ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද කරුවමතුමා? දැන් අපි කියනවා දැන් අවුරුදු 42කට මේ 20ක් ගෙනල්ලා තියෙනවා. යම්කිසි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට සංශෝධන බොහොමයක් ආවේ කියන එකෙන් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අව탁සිරු කරන්න බෑ. ඒක නොදියුණු ලක්ෂණයක් කියලා කියන්නත් බෑ. කාලීන අවශ්‍යතාවය නීතිය මේ අනම්ම එකක් නෙවෙයි. නීතිය නම්ය වෙන්න ඕන. සමාජයේ හැම දෙයක්ම වෙනස් වෙගෙන යනකොට නීතියත් වෙනස් වෙන්න ඕන. උතන වෙනස තියෙන්නේ මොකද්ද දන්නවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට කියන්නේ ව්‍යවස්ථාවට මූලික හරය විතරක් ඇතුල් කරලා තියෙනවා නම් ওই නිරන්තර සංශෝධන ගෙනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉන් ඩීටේල් ඒ කියන්නේ විස්තරාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරුණු ඇතුළත් කරපුවම තමයි නිරන්තරයෙන්ම මේ ගැටලු මතුවෙන්නේ. හොඳ උදාහරණයක් බලන්න. දැන් ලේකම්වරු හිටියා. මේ බ්‍රිතාන්‍ය පාලනයේ ඉඳලා ඒගොල්ලෝ කටයුතු කරන් හිටියා. දැන් මේ 78 ව්‍යවස්ථාවට දාලා තියෙනවා මේ ඇමතිවරයාගේ තනතුරු දැරීම නතර වුණොත් ලේකම්වරයාත් නතර වෙනවා. ඕක උමනා එකක් නෙවෙයි. දැන් ඕක නොදා තිබුණා නම් උතන ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි කියන්නේ මේ ව්‍යවස්ථාව වලට අනවශ්‍ය කරුණු දීර්ඝ වශයෙන් ඇතුළත් කිරුවොත් හැමතිස්සෙම ප්‍රශ්න ඇයි හැම වගන්තියට හැම වචනයකටම අර්ථ නිරූපණ දෙන්න වෙනවනේ. ඒ නිසා තමයි ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගත්තොත් දැන් මේ පොසිට් මේ කොළවල ගත්තොත් 7ක් හෝ 8ක්. හැබැයි අවුරුදු 250ක් දෙන්න දැන් ඒක තියෙනවා. ඉතින් ඒ වගේ ඒක දියුණු ලක්ෂණයක්. හැබැයි අනිත් පැත්තෙන් ගන්න දැන් මෙහෙම ලියපු එක කොළ කෑල්ලක්වත් නැතුව මහා බ්‍රිතාන්‍යයේ හොඳට අපූර්වට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ ව්‍යවස්ථාව මත පමණක් කවුරු හරි හිතනවා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා දියුණු පාලන ක්‍රමයකට යන්න පුළුවන් කියලා ඒක බොරුවක්. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම මේ දේශපාලනට සම්බන්ධ වෙන ධනතුරු දරන මහජන නියෝජිතය බවට පත් වෙන අයටත් අවංකව එක පැත්තකින් අවංකවම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන ජීවිත ආරක්ෂා කරන්න උවමනාවක් තියෙන්න ඕන. දෙවනි කාරණේ ඒක කරන්නේ කොහොමද? ඒකට ඒ විධිදානය යොදන්නේ කොහොමද කියලා නීතිය පිළිබඳ අවබෝධයක් තියෙන්නටත් ඕන. ගරු ඇමතුමා මේ එතනින් එහාට අපි යමු. මට ප්‍රශ්න ගණනාවක් තියෙනවා තව. ගරු ඇමතුමා මේ දැන් ඔබතුමාලා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සඳහන් කරානේ. එක් පැත්තකින් TNN එකේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා කියනවා පොහොට්ටුවේ ඉන්න ආණ්ඩුවක සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නැහැ. චම්පික රණෝක මැතිතුමා සඳහන් කරලා තිබුණා සර්වපාක්ෂික ආණ්ඩුවකට යනවා නම් මෙන්න කොන්දේසි කියලා. ඔබතුමාලා එයාත් එක්ක සාකච්ඡා කරාද? ඔය සියලු දෙනා එක්කම සාකච්ඡා කරා. අපි කලින් කියපු වටේ අප්‍රේල් මාසේ ඔය හැමෝ එක්කම කතා කරා. එකඟ වුණාද ඒ සර්වපක්ෂික ආණ්ඩුවකට? එකඟුනේ නැති නිසානේ මට ආපහු ඒක බාර දුන්නේ. දැන් ඉතින් ඉපයි කියලා බාර දුන්නේ කනේ ආපහු ඉල්ලන්නේ. ඔව් දැන් ආපහු සර්වපක්ෂික ආණ්ඩුවක් පිළිබඳව ඔබතුමාලා යෝජනා කරලා සාකච්ඡා කරනවා. ඉතින් කවුරුත් එකඟ ඒක ඒගොල්ලන්ගේ අතේ තියෙන වැඩක්. හැබැයි අපිට ඩියුටි එකක් අපිට යුතුකමක් තියෙනවානේ. දැන් අපි මහජන ඡන්දෙන් තීරිපත් නොවුන පාර්ලිමේන්තුවෙන් තෝරාගත්ත ජනාධිපති කෙනෙක් එක්ක තමයි අපි ඇමතිවරු විදිහට අලුත් ආණ්ඩුවක් හැදුවේ. ඒතකොට මෙතන ජනතා අභිලාෂයක් ජනතාවගේ තියෙනවනේ ඉච්ඡාබංගත්වයක් තියෙන පාර්ලිමේන්තුව ගැන කලකිරීමක් තියෙනවනේ. එතකොට පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය ගොඩනගන්නත් ඕන. ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ මතුවලා තිබෙන අර්බුද වලට විසඳුම් හොයන්නත් ඕන. ඉතින් ඒක නිසා දැන් අපි විතරක් තනියෙන් තීන්දුවක් ගත්තම සමහර වෙලාවට ජනතාව දකිනවා ලෝකේ හොඳම තීන්දුව අපි ගත්තාත් දකින්නේ වැරදි විදියට. අර නිතර දකින්න උගලගේ කර්මලිච්ච සුදුට පේනවා වගේ දැන් මේ විවේචන තියෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුව හදපු උමන හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධයි නේ මේක ඉන්නේ. සෞඛ විවේචන එනවා. මේකෙදි දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්ත වශයෙන්ම අපි සත්භාවයෙන් කැප වෙලා ඉන්නවා මේ දේශපාලන කුලල් කා ගැනීමල නතර කරලා කවුරුත් එක්ක එකට එකතු වෙලා සාමූහිකව මේ ආණ්ඩුව හදන්න. ඒතකොට ජනතාවගේ පිළිගැනීම තියෙනවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ ඒක පිළි නොගත්තත් ඊට පස්සේ ජනතාව අපිට දොස් කියන්නේ නැහැ. මේ බලකෑදරකමට අපි ආණ්ඩුව හැදුව අපිට ඕන විදියට කියලා ඊට පස්සේ ජනතාව තේරුම් ගන්නවා මේ අවස්ථාව තියෙද්දි අනිත් මිනිස්සු මේකට සහාය නොදෙන නිසා මේ මිනිස්සු ටික හරි මේ රට වෙනුවෙන් මේ වගකීම බාරගත්තයි කියන එක ගැන ජනතාවට විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ මීට පෙරත් මම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. මම හිතන්නේ මාත් එක්ක විතරේ තුම හැපිලා නැහැ කවුරුවත් එක්ක. ගෝඨාභය මහත්තයාත් එහෙමයි, මහින්ද රාජපක්ෂ මහත්තයාත් එහෙමයි. මගේ ගෙදරට පවා වෙඩි තියද්දි මම කෝප් රිපෝට් ඉදිරිපත් කරා මතකයිනේ. මේ දෝෂාභියෝගයේ අගවිනි සුරුවරියට ගේනකොට අපි මුළු රටේම අධිකරණ පද්ධතිය දවස් 6ක් වහලා තිබුවා. ඒ ඔක්කොම අපි කරන්නේ මේ කාගේ හරි මේ පෞල් પરම්පරාවකට නැත්තම් පුජ්‍යලයකට තරහ නිසා නෙවෙයි. මගේ හැමදාම මම හිටපු ජනාධිපතිල ඔක්කොටම කියලා තියෙනවා රටේ ප්‍රශ්නවලදී කවදාවත් මේ පක්ෂ නිසා නැත්තම් තමන්ගේ කම නිසා තීන්දුව ගන්න එපා. මේක රට ගැන හිතලා තීන්දුව ගන්න ඕන වෙලාවක්. ඒක නිසා තමයි මං කිව්වේ ඔය හම්බන්තොට මේ මත්තල ගුවන්තොටුපළ හදද්දි හදන්න එපා කියලා මං දහසරයක් විතර ගිහිල්ලා කිව්වා. මං කොහොම මේ ඔබතුමාගේ මේ හම්බන්තොටට නෙමෙයි ඔබතුමා ජනාධිපති ඉදිරියටපත් කරලා තියෙන ලංකාවට. අපිට දෙවෙනි එයාපෝට් එකක් තියෙනවා නම් අපිට තියෙන්නේ මේ ට්‍රාන්සිට් සිටි එකයි. ඒක තමයි දඹුල්ල සීගිරිය. ඕනනම් හදන්න දඹුල්ල යන්න මැතිනි ඉඩමත් වෙන් කරපු එක තාම තියෙනවා. අද එදා මත්තල හදන්න නැතුව අද ඔක සීගිරිය හැදුවා නම් අද මේ කලාපේ තියෙන දියුණුම එයාපෝට් එක තමයි සීගිරිය. ඇයි හේතුව? වටේ තියෙනවා ජාත්‍යන්තර එදා තිබුණ 10ක් ජාත්‍යන්තර එයාපෝට් 10ක් තියෙනවා සීගිරිය වටේ. ඒ කියන්නේ කටුනායක මාලි ත්‍රිචි ත්‍රිවේන්ද්‍රම් චෙන්නයි බැංගලෝර ත්‍රිවේන්ද්‍රම් අද තියෙනවා 13ක් හෝ 14ක්. දැන් අර කොහෙවත් කිසිම එයාලයින් එකට සම්බන්ධ නැති හම්බන්තොට ගිහිල්ලා හැදුවාම එතෙන්ට ප්ලේන් එන්නේ නැහැ. සමහර තේඳු පෞද්ගලිකත්වයේ මත අරගෙන පොදු තීන්දුවක් එතන තමයි අපිට වැරදිච්ච තැන. ගරු ඇමතුමා එතන මෙහාට මම යනවා. දැන් ඔබතුමාලා එක තැනක දැන් ඔබතුමා සඳහන් කරන සමහර ජනතාව චෝදනා කරන්න පුළුවන් අපි හරි තීන්දුව නොගත්තොත් ඉදිරියටත් කියලා. දැන් සර්වපක්ෂික ආණ්ඩුවක් නාවොත් දැන් ඒක සමහරලාට එක පැත්තක ජාතික ආණ්ඩුවක් ගියොත් එහෙම ඇමති දූර වැඩි වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඉන්ධන දීමනා වැඩි කරලා තියෙනවා. සමහරලාට ආය ඇමති දූර වැඩි කරපුවම ආය වාහන දෙනවා, ආය කට්ටිය දා ගන්නවා, ඊට පස්සේ ආය වේදන් යනවා. මේ වෙලාවේ ජනතාව ඉල්ලන්නේ පුළුවන් තරම් එක හකුළුවන්නේ. ඒ හකුළුවන ප්‍රමාණය තුළ සක්‍රීයව රටේ ප්‍රශ්න ටික විසඳන්න බැදිහත් වෙන්නේ කියලා. ඇත්තටම මේක ආය පුළුල් වේද? ජනතාව දරා ගන්න බැරි ඇමති මණ්ඩලයක් පත් වෙන්නේ. මේක මේ ඇමති මණ්ඩල මේ පුළුල් කිරීම නෙවෙයි මේකේ අදහස. දැන් ඇමති දැනට තියෙන ව්‍යවස්ථාවේ සීමාවක් දීලා තියෙනවා ඇමතිවරු 30යිනේ පත් කරන්න පුළුවන්. ඊට අඩුවෙන් වුණත් කමක් නැහැ. මම නම් මගේ ඇමතිකම ඕන වෙලාවක ඕන කෙනෙකුට දෙන්න මම සූදානමින් ඉන්නේ. මේක ඇමතිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, රට බේර ගැනීම පිළිබඳ, රට දියුණු කිරීම පිළිබඳව ගැටලුවක් නෙවෙයි අපි ඉන්නේ. රට බේර ගැනීම පිළිබඳ ගැටලුවක ඉන්නේ. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයා පෞද්ගලික මතය වෙන්න එක පුළුවන්. හැබැයි මාධ්‍ය වාර්තා කරන විදිහට අර පක්ෂෙන් මෙයා එන්න, මේ පක්ෂෙන් මෙයා එන්න, අර කණ්ඩායමෙන් මෙයා එන්න, ඒ නායයට ඇමතිකම් දෙන්න ලෑස්ති කියලා හැමදාම වාර්තා වෙනවා. මිනිස්සු ඇතුළේ ආයි කෝපයක් ඇති වෙනවා. සමහරවිට වෙන්නේ ඒකම වෙන්න පුළුවන්. ඒක නවත්ත ගන්න බැරද? ඒ වුණොත් ඒක සමහරවිට ආයි ජන නැගිටීමක් වෙන්න පුළුවන්. ඕනේ. ඒක නිසා තමයි අපි පැහැදිලිව ජනාධිපතිවරයානේ අවසාන වශයෙන් ඇමතිවරු පිළිබඳව තීන්දුව ගන්න ජනාධිපති අගමැති. අපි පැහැදිලිව කියලා තියෙන්නේ සියලු පක්ෂ සම්බන්ධ කරගන්න, සීමාව ඇතුළත කටයුතු කරන්න. ඊළඟට ඇමතිකම් දීමේදී මේ මම විරුද්ධයි ඔය හැමතිස්සෙම ජේෂ්ඨත්වයට නැත්තම් ඔය ලෙන්ගතුකම නිසා දෙන ඒවට. විෂයානුබද්ධ දැනීමක් තියෙන අය තෝරගෙන දෙන්න. එහෙම නැත්තම් අපිට කැබිනට් එකෙන් රටට ප්‍රතිලාභ නැහැ. ඉතින් අපි ඒකට තමයි උත්සාහ කරන්නේ සුදුස්සන්ට. ජේෂ්ඨත්වය හොඳයි, ඒකට අපි ගරු කරනවා. හැබැයි දැන් උදාහරණයකට විදියට ගත්තොත් එම දැන් මේ අධිකරණ ශාස්ත්‍රයේ කටයුතු කරන්න මට යම් දැනීමක් තියෙන නිසා මම ඒ වගකීම බාර ගන්නවා. වගේම දැන් මට සමහරලාට මට දුන්නොත් එම මේ දීවර අමාත්‍යාංශයේ මේ සංසන්දනාත්මකව ගත්තොත් මම හරි දුර්වලයිනේ. එතෙන්දී. ඉතින් ඒකයි අපි කිව්වේ මේ විෂය පිළිබඳව දැනීමක් ප්‍රාමාණික දැනීමක් තියෙන අය තෝරලා අමෙතිවරු ඉදිරියටපත් කරන්න ඕනේ කියලා. එතන මෙහාට එමු. අධිකරණයට පොඩ්ඩක් එන්න ඕන කියලා මම හිතුවා. උතුමත් නීතිඥවරයෙක්. අනෙක් අපේ රටේ සමහර වෙලාවට ගරු යමතුමා දැන් උතුමත් නීතිඥවරයෙක් විදිහට නඩුවලට පෙනී ඉන්නවනේ. අපි දන්න කාරණාවක් තමයි සමහර වෙලාවට සමාජ විසින් කළු කරලා තියෙන පුද්ගලයන් අධිකරණයට කියලා සුදු වෙනදගෙන ආපහු වෙනවා නිවර්ද පුද්ගලයන් විදිහට. මම සරල උදාහරණයක් ගන්නම්. බැසිල් රාජපක්ෂ මහත්මයාට මල්වානේ ඉදම සම්බන්ධයෙන් තිබු චෝදනාව සමාජයේ කැළඹුවා. මාධ්‍ය වාර්තා අති විශාල සංඛ්‍යාවක් තිබුණා. නීතිඥවරුත් සඳහන්. හැබැයි ඔවුන් නිදහස් වෙනවා. මේතර තියෙන ගැටලුව අර මකුල් දැල් න්‍යායද ලොකු එක්කෙනෙක්ගුත් කඩාගෙන ඉන්න පුළුවන් පොඩි එක්කෙක්ගුත් අහු වෙනවා යුසිටි කුරාගෙන බුනවා. එහෙම සිස්ටම් එකක් නැත. ඔබතුමාලා දන්නවා හිඩස් ටික වහන්න නීති හදන්න උත්සාහ කරන්නේ නැති එකක්ද තියෙන්නේ. නෑ ඇත්තටම දැන් නඩුව පිළිබඳව නඩු තීන්දුව පිළිබඳව විචනය කරන්න අපිට අයිතියක් නැහැ. මම කියන්නේ මේ සිස්ටම්. හැබැයි එතෙන්දී දැන් මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩක් නඩු වල ඇත්තටම මේ සාමාන්‍යයෙන් දැන් අපේ අපරාධ නීතියේ තියෙන්නේ beyond reasonable doubt නේ. සාධාරණ සැකයෙන් තොරව ඔබට ඔප්පු කෙරේ. සමහරට විනිශ්චයකාරවරයා මිනි මැරු නඩුවේ චූදිතයා නිදහස් කරාට එයා දන්නවා මෙයා තමයි මැරුවේ කියලා. හැබැයි ඉදිරිපත් කරපු සාක්ෂි අනුව ඒ සම්මතෙන් පිටුට යන්න බෑ. දැන් හුඟක් නඩුවල වෙන දේවල් තමයි සාක්ෂිකාරීන්ට විශාල වශයෙන් බලපෑම් වෙනවා. දැන් පොලිසියට දෙන කට උත්තරේ නෙවෙයි මහේස්ත්‍රාත් අධිකරණයට ඇවිල්ලා දෙන්නේ. මහාධිකරණයේ නඩු විභාගයට යනකොට දෙන්නේ ඊට වැඩිය පරස්පර විරෝධී කට උත්තරයක්. දැන් සමහර වෙලාවට ඒවා අල්ලස් වලට යටත් වෙලා වෙනවා. සමහරු බය නිසා ඒක වෙනවා. ඉතින් මේක ලෝකේ හුඟක් රටවල් වල මේ ප්‍රශ්නේ තියෙනවා. අපේ රටේ නේ හැම රටේම අඩු වැඩි වශයෙන් තියෙන ප්‍රශ්නයක්. අපේ රටේ ඒක දීර්ඝ කාලයක් බරපතල විදිහට පේනවා. දැන් ඒක අවම කර ගැනීම සඳහා තමයි මම 2015 දී සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියක් හැදුවේ. පනතක් ගෙනල්ලා. දැන් එහෙම ගැටලුවක් තියෙන ඕන කෙනෙකුට ඒ අධිකාරියට දැන් ක්‍රියාත්මක වෙනවා. මේ පැමිණිල්ලක් කරලා ඒගොල්ලන්ට දැනුම් දීලා ආරක්ෂාව ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම මේ අපි මෑතකදීනේ මේක පටන් ගත්තේ තාම මේක ප්‍රමාණවත්ව ජනගත වෙලා නැහැ. ඒ නිසා මේක විශේෂයෙන්ම අපරාධ නඩු වලට තමයි මේක අදාළ වෙන්නේ. එහෙම යම් කිසි දින ගැටලු තියෙනවා නම් ඒ වගේ සාක්ෂිකාරීන්ට අපි ආරක්ෂාව ලබා දීලා සත්‍ය හෙළිදරව් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාවලිය වෙනස් කරලා තියෙනවා. දැන් සමහර වෙලාවට ගරුවැමතුමා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන ගැටලුවක්ද දැන් ඔබතුමා සඳහන් කරානේ සාධාරණ සැකෙන් ඔබට ඔප්පු කළොත් ඔහු නිදහස් වෙනවා කියලා සමහරවිට මිනිමරුව කියලා දානවා. ඔප්පු නොකළොත් නිදහස් වෙනවා. දැන් ඒක ගැටලුව තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සාක්ෂි එකතු කර ගැනීමද යම් ආකාරයක එතන තියෙන ගැටලුවක්ද දැන් ඔබතුමාලා හඳුනාගෙන තියෙන විදිහට ඇයි එහෙම වෙලා තියෙන්නේ සමහරවිට? එහෙම වෙන්න හේතු කීපයක් තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් එහෙම අඩුපාඩු වෙනවා හරි කලාතුරකින්. හැබැයි පොලිසිවලදීන මේක මූලික වශයෙන් දැන් නීතිපතිට එන්නේ පොලිසිය විසින් කරන විමර්ශන වාර්තානේ. එතකොට ඒ විමර්ශන කිරීමේදී සාර්ථකව ඒක වෙලා නැත්නම් නීතිපතිවරයාටත් ඉන් ඔබට යන්න බෑ. සමහර වෙලාවට නීතිපතිවරයා උපදෙස් දෙනවා මේක ප්‍රමාණවත් කරලා නැහැ. ඒක නිසා පරීක්ෂණ කටයුතු තව අහවල්ලාවකින් සාක්ෂි අරගෙන ඉන්න කියලා. ඉතින් ඒ සාක්ෂි පදනම් කරගෙන තමයි නීතිපතිවරයා එතන නඩුව පවරන්නේ. එතකොට ඒ පවරපු නඩුවෙත් අර කට උත්තර දීපු නැත්තම් මුල අධිකරණයේ මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දීපු සාක්ෂිකාරයම ඇවිල්ලා ඊට පටහැනි දෙයක් මහාධිකරණයේදී කිව්වොත් ඉතින් විනිශ්චයකරුවරයාටත් වෙන කරන්න දෙයක් නැහැ. මම මේ කතාව අරගෙන ආවේ පහුගියදා ජනාධිපතිතුමා සමාව ලබා දෙනවා දුමින්ද සිල්වාතුමාට. අවසානයේ අපැලක් වෙනවා. අවලංගු වෙනවා රිමාන්ඩ් වෙනවා. දැන් ජනාධිපතිවරයෙක් ලබා දුන්නු නිදහසක් යම් ආකාරයකට යලි සමාලෝචනයක් වීම ඉතාමත්ම දුර්ලභ සිද්ධියක්. දැන් ඒක එහෙම වුණා. ඒක උනේ එතන වරදකින්ද නැත්නම් සිස්ටම් එක පිළිබඳව තිබ්බ අවකාශයක් විවර කර ගැනීමක් දී උනේ. ඇත්තටම ওই අවකාශ විවර කරලා දුන්නේ අපි. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තියෙන මුක්තියට සීමාවක් අපි දැම්මනේ. ඒ කියන්නේ මේ මුක්තිය සීමා කරා. කරලා ජනාධිපතිගේ තීන්දුවක් වුණත් මූලික අයිතිවාසිකම් නඩුවකදී අභියෝගයට ලක් කරන්න පුළුවන් කියලා නීතිය වෙනස් කරා 19. ඒක 20න් ඒක වෙනස් කරේ නැහැ. ඒක පුළුල් වුණා. ඒතර ඒ අධිකරණ බලය පාවිච්චි කරපු නිසානේ අධිකරණේ නඩුව බාර ගන්න පුළුවන්. එතකොට දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවානේ සියලු පුරවැසියන්ට නීතිය ਸਰව සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. එතකොට එතෙන්දී මේක නඩුව ගැන මම අධ්‍යයනය කරලා නැහැ. නමුත් මට දන්නවා මේ පදනම විය යුත්තේ කුමක්ද කියලා. එතන තර්කයක් ඉදිරිපත් කරන්න ඇති. දැන් ලංකාවේ හිරගෙවල් වල 1100ක් විතර වගේ ඉන්නවා මරණ දඬුවමේ නියම වෙච්ච අය. ඔව්. ඒතර ජනාධිපතිවරයා එක පුජ්‍යලේ තෝරලා සමාව දෙනකොට මේ ඒ කියන්නේ එකම දඬුවම ලැබපු මිනිස්සු 1100ක් ඉන්නකොට මේ පුද්ගලයා විතරක් මෙහෙම තෝරලා ගන්න හේතුව මොකද්ද? ඕක අනික් පැත්තේ රොයල් පාක් ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයා විතරක් එන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඒකටත් නඩුවක් තියෙනවා. දැන් එහෙම දීපු සමාව දීපු නඩු දීපු පිළිබඳව දැන් තුනක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ. හැබැයි මගේ කාල සීමාවේ මම දෙකක් නිර්දේශ කරා. මට කවුරුත් නඩු දෙන්නේ නැහැ. වැරදි කියලා වචනයක්වත් අද වෙන තේ කියලාත් නැහැ. එකක් තමයි එදා ෆීල්ඩ් මාර්ෂල් පොන්සේක මැතිතුමාට දීපු දඬුවම ඉවත් කරන්න මම निर्देश दुन्ना जनाधिपतिमाट यनो पूर्ण समावत दुन्ना देवनी कारणे तमे बट माता कहती यार मडकलपुवे पैत्तें आपु में दरियाक और दुदासेक दहाटकद सीगिरी यार कुरुटुगियाक उडलियला महेश्वरात अधिकरणे और दु देखक सिर दांडुवमक नियम करा ए ए ए दांडुवमट संबंधवत मम निर्देशय दुन्ना वहाम समाव देने गेला जनाधिपतिमा दुन्ना ඇත්තටම මේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දීලා තියෙන අන්නේ වගේ සාධාරණ දේවල් වලට පාවිච්චි කරන්නේ. ඒක වැරදි විදියට පාවිච්චි කරපමනේ අධිකරණ වල අභියෝගයට ලක් වෙන්නේ නැත්නම් ওই දෙකටත් නඩු දාන්න තිබුණා නේ කාට හරි දැම්මේ නැහනේ. දැන් රංජන රාමනායක මහත්තයා නිදහස් කරන්න සියලු ලිපි කියවකේ වෙලේ අරන් ගිලා තියෙන අස්සම් කරන්න විතරයි කියලා තියෙනවනේ. දැන් මේ වෙනකොටත් ඒ සඳහා කාර්යභාරය අවසන් වෙලා තියෙනවද? නෑ දැන් ඒක ඇවිල්ලා අර අනිත් හැම එකටම වැඩිය වෙනස් එකක්. හේතුව මේ කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මේ ඔහු අධිකරණයේ විනිසුරුවරුන් පිළිබඳව තමයි ප්‍රකාශයක් කරේ. එතකොට අධිකරණයෙන් තමයි නීතිපති නඩු පැවරුව අධිකරණයෙන් දඬුවම් නියම කරා. එතකොට අධිකරණයේ දීපු තීන්දුවක් එකපාරටම අපි නෑ මේ චූදිතය එළියට දානවා කියලා තීන්දුව දුන්නොත් එමේ එතකොට අපි අධිකරණය එක පැත්තකින් හැල්ලුවට ලක් කරනවා. එහෙම වුණොත් එමේ රටේ නීති ආධිපත්‍යය ආරක්ෂා කරන්න බෑ. ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව මම වාර්තාවක් කැඳෙව්වා අධිකරණ සමාවෙන මේ බන්ධනාගාර අධිකාරියලි. ඒ වාර්තා මට ලැබුණා. ඊට පස්සේ සම්බන්ධව නීතිපතිවරයාගේ ඔබ්සර්වේෂන් එකක් නිරීක්ෂණයක් මම කැඳෙව්වා. ඒකත් තියෙනවා. එතකොට මේ සියල්ල ඒක සියල්ල සලකා බැලීමේදී අපි බැලුවේ දැන් ඔහු අවුරුද්දයි මාස 6කට වැඩි කාලයක් සිර දඬුවම් විඳලා තියෙනවා. තව මාස 10ක කාලයක් තමයි ඔහුට නියමිත අවුරුදු 4යි කිව්වට අර හොඳ චර්යාව උඩ යම් යම් කොටස් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒකම ඔහු අර ඊළඟට අධිකරණයේදී තිබුණා කාරණයක් ඒහා සමාන චෝදනාවක් තිබුණා. ඔහු එතෙන්දී අධිකරණයෙන් සමාවිල්ලුවා. ඒක නිසා මම නිර්දේශයක් අවසාන තීන්දුව ගන්න මට බලයක් නැහැ. මම නිර්දේශයක් කියුවේ දැන් ඒ හේතු කාරණා සලකා බලලා නැවතවතාවක් අධිකරණයට වෙච්ච ඒ අපහසුතාවය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීමේ කොන්දේසියට යටත්ව මොකද අධිකරණ බලය අපිට හැල්ලු කරන්න බෑ කිසිසේත්. ඔහුට ඔහුව නිදහස් කිරීම සම්බන්ධව මගේ විරෝධතාවයක් නැතිව මම නිර්දේශ කරනවා කියන එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරයා තමයි අවසාන තීරණය ගන්න ඕනේ. දැන් ඔබතුමා කොච්චර කාල වෙනවද යවලා? වැඩි කාල නෑ මම හිතන්නේ වැඩිම නෝ දවස් 3ක් හෝ 4ක් ඇති. කොච්චර කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් තියෙනවද අස්සම් කරලා වගේ? එහෙම කාල සීමාවක් නැහැ. සාමාන්‍ය ජනාධිපතිතුමා අස්සම් කරයිද? මම හිතනවා මේ අස්සම් කරයි කියලා හිතනවා. මොකද මම ඒකට බලපෑම් කරන්න ගියේ නැහැ. බලපෑම් කරන්න එහෙම සුදුසුත් නැහැ. ආසන්න වශයෙන් ඔබතුමාට හිතන දිනයක් තියෙනවද මෙන්න මේ කාල සීමාව ඇතුළත සාමාන්‍ය කාසක් ලැබෙයි කියලා? ඒක මට කියන්න බෑ. ඒක මට විශ්වාසයක් තියෙනවා. දැන් ඔබතුමා නිර්දේශ කරපු දෙන්නෙක්ට ජනාධිපති සමාව ලැබුණා. හැබැයි ඔවුන් දෙන්නට කවුරුත් නඩු දාන්න ආවේ නැහැ කියලා. ඒ නිසා රංජන රාමනායක මහත්තයාටත් යම් තැනකදී ජනාධිපති සමාව ලැබුණොත් කවුරුත් අභියෝගයට ලක් කරන්න ගන්නෑ. ඔහුගේ සුවිශේෂ කාරණා පිළිබඳවත් අපි සැලකිල්ලට ලක් කරන්නට ඕන. කලා ශාස්ත්‍රීය ඔහුට ලොකු පිළිගැනීමක් තියෙනවා. ජනතාවගේ ඔහුගේ රසිකයෝ ඉන්නවා. ඉතින් ඒවත් අපි සැලකිල්ලට භාජනය කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඒ වගේම මට අධිකරණය සම්බන්ධයෙන් උත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ එක්තැනකදී දෙකට බෙදලා තියෙනවා කියලා මාධ්‍ය අතුලින් අපිට දකින්න හැකියාව ලැබුණා. අර අරගලකරුවන් පාර්ලිමේ උසාවියට අරගෙන එනකොට සමහර වෙලාවට තරුණ නීතිඥවරුන් අරගලකරුවන් අතුරට රැගෙන එනකොට අප්පුඩි ගහලා සමහර වෙලාවට ඒකරාශී වෙලා කරපු බලපෑම විනිශ්චයට ඍජුව බලපෑවා කියලා නීතිඥ සංගමයේම සමාජිකාවන් පහුගියද මම දැක්ක මාධ්‍යතුරු වාර්තා කරලා තියෙනවා. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවද? ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්, අධිකරණ ඇමතිවරයා, සමහර වෙලාවට සියලු දෙනා කරන නැගිටීම යම් ආකාරයක සැකකරුවෙක් කරගෙන ආපුවම අත්පුඩි ගහන එක ඒක ඍජුව තීන්දුවට බලපෑම අනාගත සමහරවල් මේ පූර්වාදර්ශයේ නරක තැනක නවතින්න පුළුවන්. එක චූදිතයෙකුට නීතිඥවරු 100ක් වෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. 1000ක් වෙන හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන කාටවත් ප්‍රශ්න කරන්න බෑ. එක පැත්තකින් අනිත් පැත්තෙන් 1000ක් වෙන හිටියත් කවුරු හරි එක්කෙනානේ කතා කරන්නේ. 10 දිනකට කතා කරන්නත් බෑ. ඒක ගැන ගැටලුවක් නැහැ. හැබැයි නීතිඥ වෘත්තිය රැඳී තිබෙන්නේ අපේ වෘත්තියට තියෙන ගෞරවය තියෙන තාක් පමණයි. එතකොට අපිට හරි බරපතල විදියට සෑම නීතිඥවරයෙක්ම හිතට ගන්න ඕන දෙයක් තමයි අපේ වෘත්ති ආචාර ධර්ම. එතකොට එහෙම වෘත්ති ආචාර ධර්ම උල්ලංඝනය කරොත් නීතිඥ ශාස්ත්‍රයෙන් ඉවත් කරන්න, නිරපන්නත් නීතිය ඉඩකඩ තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකරණට බලය තියෙනවා. ඒ පිළිබඳව අපි විනය කමිටුපත් කරලා තියෙනවා. මම දීර්ඝ කාලයක් තිස්සේ කමිටුවක සභාපතිවරයා විදියටත් හිටියා. මම නීතිඥ සංගමේ සභාපතිවරයා විදියටත් හිටියා. ලංකාවේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට නීතිඥ සංගමේ තරඟ කරෙත් පත් වුණේත් එකම එක්කෙනා මම. හැබැයි කවදාත් මම නීතිඥ සංගමය දේශපාලනීකරණය කරන්න දුන්නේ නැහැ. ඒ පිළිබඳව මට අද වෙනතෙක් චෝදනාවකුත් නැහැ කාගෙන්වත්. දැන් තරුණ නීතිඥවරුන්ට සමහර වෙලාවට මේ ආචාර ධර්ම කියන ඒවා අමතක වෙලා යනවා. ඒක හරි නරක ප්‍රවණතාවයක්. මොකද අද වෙනකොට රටේ වෘත්තිකයන් පිළිබඳව තිබුණ ගෞරවය විශාල වශයෙන් හීන වෙලා. මේ නීතිඥ වෘත්තිය විතරක් නෙවෙයි, වෛද්‍ය වෘත්තිය පිළිබඳව වුණත් ඉස්සර තිබුණු ගරුත්වය දැන් නැහැ. ඒ ගරුත්වය නැති කරගෙන තියෙන වෘත්තිකයමයි. තමන්ගේ දැන් පහුගිය කාලේ වෛද්‍යවරු හැමදාම ස්ට්‍රයික් කියලා මිනිස්සු කොච්චර සාප කරනවද? මහජන මුදලින් පඩි ගන්නවා මෙහෙමයි කියලා. ඉතින් ඒ අර ගරුත්වය නැතිව ගියපු දවසට ඒ වෘත්තීන් වලට පැවැත්මක් නැහැ. දැන් නීතිඥ වෘත්තිය නම් නීතිඥවරු ආණ්ඩුවෙන් පඩි ගන්නේ නැහැ. ඒගොල්ලන් ස්වාධීනව කටයුතු කරන්නේ. එහෙත් හරි මේ වෘත්තිය දැන් අපි කවදාවත් මේ අපි පෙනුව නඩුවක පෙනී ඉඳලා චූදිතයා නිදහස් වුණයි කියලා මල් මාල දාන්න, අප්පුඩි ගහන්න අපි ගියොත් එම ඒ කියන්නේ නීතිඥ වෘත්තියෙන් එහාට නීතිඥ වෘත්තියෙන් කිසි පළක් නැහැ. ඒක තුට්ටු දෙකට වැටෙනවා. දැන් කවදාවත් අපි එහෙම කරන්නේ නැහැ. දැන් ලංකාවේ තියෙන ලොකුම අපරාධ මම අපරාධ නඩු කරන අඩුයි. නමුත් ලංකාවේ තියෙන ලොකුම අපරාධ නඩුවටත් පෙනී හිටියේ මම. උඩ තලවින්නේ දසපුජ්‍යල මිනිමැරුම නඩුවේදී එදා රත්ත්ත්තේ ඇමතුමා ඇතුළු ඒ නඩුවේ පෙනී ඉඳලාත් අපි මේ චුදිතය අපේ නිදහසුනේ කියලා අපි මේ නිකන් වෘත්තියෙන් පල්ලෙහාට ගිහිල්ලා ඒගොල්ලන්ට මල් මාල දාලා එනතන් අප්පුඩි ගහලා එහෙම පහත් මානසිකත්වයට වැටුනොත් මේ නීතිඥ වෘත්තිය ගෙනියන්න බෑ. මම හිතන්නේ නීතිඥවරු ඒක මුලින්ම තීරුම් ගන්න ඕන. මේ තමන්ගේ වෘත්තිය තමයි තමන් මේ අවමානයට ලක් කරන්නේ කියලා. මගේ අවසාන ප්‍රශ්නේ. විජේදාස රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආණ්ඩුව අරගත්තට පස්සේ ඔබතුමා කිව්වයි කියලා කිව්වා අවුරුදු 2යි මේ ආණ්ඩුව යන්නේ කියලා. ඒක ක්‍රියාකාරකමක් මත. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා වෙලා පැය 24ක් යන කාලේ අරගලයට ගහුවා. අරගලේ ඉවත් කිරීම වෙනුවෙන් යම් ක්‍රමවේදයක් බලයේදීමක් සිද්ධ කළා. ඒ මත ඔබතුමාට කියන්න බැයිද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ජනාධිපතිත්වයේ තුල තියෙන ආණ්ඩුව තව කොච්චර දුරක් යයිද කියලා? ඇත්තටම දැන් ඔය ඔබගේ අර්ථ නිරූපණේ වැරදීනේ. මේ සමාජ වාර්තා කරන වාර්තා කරපු දේවල් වාර්තාවලුත් වැරදි. ඇත්ත වශයෙන්ම අරගල භූමියට ඒ 24න් අරගල භූමියට කවුරුවත් ගියේ නැහැ. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගල භූමියක් නෙවෙයිනේ. එතකොට එතෙන්දී ආරක්ෂක අංශ කියලා තිබුණා. බැංග අඩුම ගානේ රටේ ප්‍රධානම තැනනේ ජනාධිපතිවරයෙක් ඉන්නවා නම් තනතුරේ ඒ රාජකාරි කරන්න ජනාධිපති කාර්යාලය ඕනමනේ. ඒක නිසා අපි මේක නිදහස් කරගන්න ඕනේ කියලා. ඉතින් ඒකට ජනාධිපතිවරයා අවසර දීලා තියෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා එකපාරට ගහලෙලවල තිබුණේ නැහැ. මමත් ඒ පිළිබඳව සොයලා බැලුවා. එතකොට ගිහිල්ලා බොහොම කාරුණික විදියට මේ තමයි මේ ආරක්ෂක නිලධාරීන් කියලා තියෙන්නේ. දැන් ඉතින් ඇති ඕගොල්ලෝ මෙතනින් ඉවත් වෙන්න. අපි උනම් පැය දෙකක් දෙන්නම්, හයක් දෙන්නම්. ඉතින් ඇත්තදම එතින්දි කණ්ඩායම දෙකට බෙදිලා. අරගලේ කණ්ඩායම දෙකට බෙදිලා. අරගලේද මන් දන්නේ නැහැ. ඒක හිටපු මිනිස්සු දෙකට බෙදිලා. ඉතින් කණ්ඩායමක් කැමති වෙලා තියෙනවා. හොඳයි අපි වයිවත් වෙන්න. තව කීප දෙනෙක් එතන ප්‍රචණ්ඩ විදියට හැසිරලා තියෙනවා. පිරිස් ගෙන්නා ගැනීම උත්සාහ කරා. අනිත් එක හමුදාවට පොලිසියට ආමන්ත්‍රණය කරපු විදිය හරිම නීචයි. එතකොට දැන් අපි ඔය කොච්චර යුක්තිය සාධාරණේ පිළිබඳව කටයුතු කෙරුවත් ආරක්ෂක නිලධාරීන්ට ඒ වගේ පහත් වචන වලින් බනින එක කවදාවත් මේ අනුමත කවුරුත් අනුමත කරන්නේ නැහනේ. දැන් අරගලකාරයෝ අද සමහරු වීරයෝ කියලා හිතාගෙන ඉන්න කට්ටියම කියන කට්ටිය මීට අවුරුදු කීපයකට කලින් රණවීරයෝ තමයි වීරයෝ කියලා කිව්වනේ. ඉතින් අරගලකාරයෝත් කල්පනා කරන්න ඕන දැන් අරගලේ උතන තියෙනවා. අරගලයට දාමරිකයෝ කණ්ඩායමක් ඇවිල්ලා ගහලා මරනවා. කාගෙද පිහිට? ඒත් මේ ආරක්ෂක අංශය වලින් ඉපැයි ඒගොල්ලන්ටත් ආරක්ෂාව දෙන්න. ඉතින් Tamanට කැත විදියට ම්ලේජ්ජ විදියට බනවදින ඒ කණ්ඩායමටත් මේ හමුදාලේදාරි ආරක්ෂාව දෙනවා. ඉතින් මේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියයි අපිට ආරක්ෂාව දෙන්නේ නැත්නම් අපිට අද ගෙදරක නිදා ගන්න බෑනේ. රටක් අරාජික වෙනවනේ. ඒ නිසා රටේ කුමන දේ කරත් ඒක තමයි රටක් වැටෙනවද නැගිටිනවද පවතිනවද කියලා තීන්දුව වෙන සාධකයේ ආර්ථිකය නෙවෙයි. සාධකයේ තමයි නීති ආධිපත්‍ය. බිඳ වැටුනොත් ගොඩනගන්න ඔක්කොම ඉවරයි. ආපහු ගොඩ ගන්න බෑ. රට බිඳ වටන්න පුළුවන් පැය 24න්. හැබැයි මේ පැය 24න් බිඳ වටපු අද බලන්න මේ ලිබියාව දැන් අවුරුදු කීයක්ද? අවුරුදු 12ක් වෙන ඔලු විශ්වේ නෑනේ. තාම නැගිට ගන්න බැරුව ඉන්නේ. එක දවසෙන් බිඳ වටපු සිරියාව ඉරාකය ඇෆ්ගනිස්ථානය අදටත් ගොඩ ඉන්න බෑනේ. ඉතින් ඒක නිසා මේ තමන්ගේ පැවැත්ම අරගලකරුවන්ගේ පැවැත්ම තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව දුන්නොත් විතරයි. නැත්තම් දැන් ගෝල් පේස් එකට පොලිසිය ආරක්ෂාව දෙන්නේ නැත්තම් අරගලකරුවන්ට. ගමෙන් ඉන්නේ චණ්ඩි ටිකක් ඇවිල්ලා ගහලා ඔලු කුඩු කරලා වෙඩි තියලා ගියොත් මොකද්ද වෙන්නේ? ඒක නිසා ඒ ආරක්ෂක අංශ අව탁සිරුවට ලක් කරන්න හොඳ නැහැ. ඒගොල්ලන්ටත් ආරක්ෂාව දෙන්නේ ඒ ආරක්ෂක අංශෙම තමයි. ඒක නිසා මේක ඔක්කොම මේ ඇඟේ හයියෙන් විසඳන්න බෑ. ඒක නිසා තමයි අපි මේ විවස්ථා ප්‍රතිසංස්කරණ හරහා මේ සුදුසු පරිසරය තරුණයන්ට මේ රට බාර දීමේ වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඔබතුමා මට එක ප්‍රශ්නයකට විතරයි උත්තර දුන්නේ. අරගලයට ගැහුවයි කියන එකට ඔබතුමා උත්තරය දුන්නා. තා කොච්චර කාලයක් මේ ආණ්ඩුව දුවයිද කියන එකට මට උත්තර දුන්නේ නැහැ. ආව් ඒකත් කියන්න. අත වශයෙන්ම දැන් මේ මැතිවරණනේ කට්ටිය ඉල්ලන්නේ. ඒක පොදු ජනතාවගේ මතය අනුව බැලුවොත් ජනතාව මැතිවරණ ඉල්ලන්නේ නැහැ. අවංකම ඉල්ලන්නේ නැහැ. ජනතාව ඉල්ලන්නේ මූලික වශයෙන් මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරලා දෙන. සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නේ කියන්නේ ජනතාවට ඔරොත්තු දෙන ආකාරයට මූලික අවශ්‍යතා ටික සපුරා ගැනීමේ කටයුත්තට තමයි රටේ ඔබ අහන්න ඕන ජනතාවගේ ඕන කෙනෙක්ගෙන් අපක්ෂපාතීව ජනතාවගෙන් 99%ක් ඉන්නේ මතේ. ඉතින් ඒක නිසා අපිට මැතිවරණ දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැතිවරණේ දෙන්න නම් මැතිවරණයක් පවත්වන්න සුදුසු පරිසරයක් රටේ තියෙන්න ඕන. අද කාටවත් ගිහිල්ලා මැතිවරණ වේදිකාවක් මැතිවරණ රැස්වීමක් තියන්න පුළුවන් ද? ඔය කයිවාරු ගහන කට්ටිය මැතිවරණ ඉල්ලන කට්ටිය ගමට ගිහිල්ලා මැතිවරණයක් තියන්න කිව්වොත් ඕකට ගිනි තියලා ගහලෙලනවා දැන්. ඒක මොන පක්ෂෙද මගේ පක්ෂෙද අනුන්ගේ පක්ෂෙද නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා දේශපාලන වෛරය මත ක්‍රියාත්මක කරන ඒ වගේම දේශපාලනයෙන් විසිවෙලා ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන නෂ්ටාවශේෂ වලට ඕන විදිහට රටක් පාලනය කරන්න ගියොත් මේ රටේ ජනතාව අනාථ වෙනවා. ඒස අපි සුදුසු වාතාවරණයක් එනකොට මැතිවරණයක් තියන්න ඕන. මගේ විශ්වාසය ඊළඟ කාලේ දැන් අවුරුදු 2ක්නේ තියෙන්නේ. පාර්ලිමේන්තුවට අවුරුදු 2කට වැඩි කාලයක් තියෙනවා. අඩුම වශයෙන් අවුරුදු 2ක් විතර යනකොට ඒ සුදුසු පරිසරයේ ඒවි යාට පස්සේ මැතිවරණයක් තියෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍යතුමන්ට ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමන්ට. ඔබේ ප්‍රශ්න ඍජුව එතුමාගේ විමසුවා. අවශ්‍ය වෙලා තිබුණොත් ඒ ඍජු ප්‍රශ්න කිරීම සහ මම අපේක්ෂා කළා ඔබතුමා ඒකට විවෘතව උත්තර දෙයි කියලා ඔබතුමා කරුණාකාරණා විවෘතව උත්තර දුන්නා. ඒක බොහොම ස්තුතියි ඔබතුමන්ට. මොකද සමහර වෙලාවට යම් තැනකදී මේ ප්‍රශ්න කිරීම නොකළා නම් ඔබතුමාගේ මේ වෙලාවේ කරන්න තියෙන ප්‍රශ්න කිරීම තව මාසෙකින් කරලා වැඩක් නැහැ. මොකද මේ වෙලාවේ තමයි සමාජ උණුසුම් වෙලා තියෙන්නේ. අධිකරණයේ නීතිය සහ අනෙක් පැත්තෙන් ආරක්ෂාව පිළිබඳව බොහෝ සෙයින් සමාජයේ කතා කරන්නේ සහ අපේක්ෂා කරන්නේ මේ වෙලාවේ. නිසයි මම ඔබතුමාගෙන් මේ සියලු කාරණා සම්බන්ධයෙන් ඍජුව ප්‍රශ්න කළේ. බොහොම ස්තුතියි. අයිබෝන්. එක් තැනකදී ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. දැන් ඔබතුමාලගේ තරුණ කාලය තුල ඔබතුමා අපේක්ෂා කරපු රට සමහර වෙලාවට ඔබතුමාට අවශ්‍ය විදිහට හදාගන්න බැරි වුණා. හැබැයි දැන් ඔබතුමාලා පරිණත වෙලා ඔබතුමා උත්සාහ කරනවා තරුණ පරම්පරාව අපේක්ෂා කරන විදිහට නිර්මාණය කරන්න. ඒ සඳහා වන පූර්ණ කියවීමක්, ගැඹුරු හැදෑරීමක් නීතිය පැත්තේ, ව්‍යවස්ථාව පැත්තේ තියෙන ඔබතුමාලාට. ඒ නිසා අපි විශ්වාස කරන තරුණයන් විදිහට හෙට දවසේදී රටේ ජයග්‍රහණත්පත් කරලා දෙන්න මේ ව්‍යවස්ථාව ඇතුලේ, සාමේ නීතිය ඇතුලේ, සාමේ සමාජ සාධාරණත්වය ඇතුලේ කටයුතු කරන්න ඔබතුමාලාට හැකියාව ලැබේ කියලා. බොහොම ස්තුතියි. ඒ වෙනුවෙන් ශක්තිය ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරන අපි සමගන්නවා යලි මුණ ගැහිම ලබන අගහරුවාදා තීරණේ. අයිබෝන්.